ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් අවකාශයේ ඔබත් මමත් හමු වන සොඳුරුතම රාත්‍රියේ සිකුරාදා රෑ චැට් ඇන් මියුසික් සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නව සුපුරුදු පරිදි. කොහොමද ගෙවිලා ගිය සතිය? යමක් කරගන්න පුළුවන් වුණාද බලාපොරොත්තු වුණා වගේ? එහෙම නැත්නම් අපිට තියෙන බාධකත් එක්ක වැඩ අතපසු වෙන්නත් ඇති. මේ විදිහට වැඩ අතපසු වුණා පුරා වසර දෙකක් පමණ. අපි තාමත් ඉවසීමෙන් බලන් ඉන්නවා මොකද මේ ලෝකෙට වෙන්නේ කියලා. හැබැයි තින් ඉවසීමෙන් බලන් ඉඳලම වැඩක් නැහැ. අපි අතනොත් තව බොහෝ දේවල් වෙන්නට නියමිතව තිබෙනවා. අපි බොහොම කැපකිරීම කරපු ලොවක්. වෙනතනම් අපිට කියන්න තින්නේ අපි බොහොම කැපකිරීම කරපු රටක්, ජාතියක්. නමුත් දැන් කියන්නලා තියෙන්නේ අපි බොහොම කැපකිරීම කරන ලෝකයක්. මේ උත්සාහය මුළු ලෝකෙම මේ උගදුරින් බේරා ගැනීමටයි. ඒ පණිවිඩයත් එක්ක මේ සිකුරාදාත්තේ අපි ආරම්භ කරමු. Chat and Music. ඔව් මේ උවදුර එක පැත්තකින් ගමන් කරද්දී අපි හැමෝම පුළු පුළුවන් විදිහට අපිට අයිති පාරවල් දෙකේ ඇවිදගෙන යනවා. කලාව ගත්තත්, දේශපාලනය ගත්තත්, ආගම ගත්තත්, ක්‍රීඩාව ගත්තත් මේ හැමතැනම එහෙම තමයි. මොකද අපිට සිද්ධ වෙනවා දැන් මේ වෛරසයත් එක්ක සටන් කරමින් ඒ පරාජයට පත් කිරීමේ මූලික අරමුණ හිතේ තියාගෙන අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. මොකද ජීවිතය කියන්නේ අපි සල්ලි හොයනවා එහෙම නැත්නම් අපේ රැකියාව පමණක් නෙවෙයිනි. අපිට තියෙනවා යම්කිසි විනෝදාංශ කියලා දෙයකට. කලාව ඔබ තෝරාගන්නේ රැකියාවක් වශයෙන් වෙන්න පුළුවන්. නමුත් ඒ නරඹන සියලු දෙනාම කලාකාරයෝ පවා එක් මොහොතකදී ප්‍රේක්ෂකාගාරයක්. ඒ නිසා අපි උත්සාහ කරනවා හැම මොහොතේදීම ඔබව සතුටෙන් තබන්නට. අද කවුද ඒ සතුටෙන් තබන කට්ටිය? හිතා ගන්න පුළුවන් නේ? අපි හඳුනා ගනිමු. හැබැයි හැමෝම නෙවෙයි. හැබැයි ඉතින් හැමෝම එක වර කතාවක් හරි මේ දේ කරලා ඇති ලංකාවේ කෙනෙක් තමයි. අපි හඳුනා ගනිමු මේ රාත්‍රියේ අපිත් එක්ක එකතු වෙන ඒ ආදරණීයයන් කවුද කියලා. ජාත්‍යන්තර රූපලාවන්‍යයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් මෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ. විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවකට රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරනවා. අන්න ඔකයි කතාව. මගේ අතේ තියෙනවා බෝලයක්. මේ බෝලේ පමණ ලොකුට වැඩ දාලා නැහැ. හැබැයි මේ බෝලෙත් එක්ක ලංකාවේ වැඩ දාපු දෙන්නෙක් ඉන්නවා මගේ දෙපැත්තේ. මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා ඉෂාරා කියනවා මේ අයිසරකන් දාගෙන ඉන්න එකේ ලොකු හෙල්ප් එකක් වෙන්නේ නැහැ මේ උවදුර පරද්දන්න කියලා. නමුත් මම අද මේක දැම්මේ විශේෂයෙන්ම මේ වගේ බෝලස් හදන්නේ දෙපැත්තේ ඉන්නකොට කොයි වෙලාවේ බෝල පාස්වේ දන්නේ ආරක්ෂාවටත් එක්ක හොඳයි වයිසරයක් දාගෙන ඉන්න එක කියලා. අනුෂයි සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අනුෂයි මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා. කෙටියෙන් උත්තර දෙන්නේ දැන්. හරි භයානකයි දැන් ක්‍රිකටර්ස් ලගින් දෙයක් ගන්න එක දැන් ටිකක් අමාරුයි වගේ නේද වචනයක්. එහෙම නේද නා ඉතින් එකම දේ දරංජය තියෙන දේ මිනිස්සු ඔක්කොම දන්නවා අපි තින් පොඩ්ඩක් ක්‍රිකට් පව් බෑ පසුබැස්මක් තියෙනවා. ඉතින් ඒක ගැන හැමෝම එක එක ඒවා කියනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ කෙසේ වෙතත් මේක ඉක්මනින්ම හොඳ පැත්තට එන්න කියලා. එච්චරම. ඔව් අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේ කරා සචිත්‍ර. අපි ක්‍රිකට් ලෝලියෝ. අපේ රැකියාව මොකක් වුණත් අපි ක්‍රිකට් බැලුවා. මැච් දිනනකන් අපි බලන් හිටියා. අපි මැච් දිනන්නේ නැහැ නේ මේ ටිකේ. මේ ටික ඇත්තටම අර අනුශේකෝ කි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තට මේ වගේ පසුබෑමක්. ඉතින් හිතාගෙන ඉන්නවා කවදා හරි මේකට ගොඩේ කියලා. මොකද මේ මානසිකත්වයත් එක්ක තමයි මේ ගැටලුව තියෙන්නේ. මම හිතන්නේ අපි අර දිනන මානසිකත්වයට ආවෙන් පස්සේ මෙච්චර පසුබෑමකට ලක් වෙන එකක් නැහැ. ඒක සීරියස් එකක් දිනනවා නම් මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. මනස තමයිනේ හැමතැනින්ම ඉස්සරහින්ම ගණන් ගමන් කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියලා තියෙනවනේ අපේ ධම්මපදේ. අපි ගීතයකින් පුළුවන් වේද අපේ මනස එක තැනකට ගේන්න? අපි ආරාධනා කරන අනුශයයට රැප් පැල් රකලම අපි වැඩ පටන් ගමු. රැප්
බල් රැකලා බල් කවි කියලා නිදි නැති එනෙත වරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි රැපල් රැකලා බල් කවි කියලා නිදි නැති එනෙත වරයි සනිවන්නට දුරුලිය නලවා එන මද පවන සුවයි මකලා ඉරු රැස් වැටිලා මැඩික් ලෙසින් දිලිසේ මත බහදුන්දා විලියෙන් නැඹරුණ මැණික කෙනෙක් විලසේ මෙදාසරේ කුරහන් කිරි වැදිලා සුලගෙලල දෙනවා කුබුකෙන් නාගෙන වරල වෙලා යන මැණිකව සිහි වෙනවා රැපල් රැකලා බල් කවි කියලා දෙදෙ නැති දෙනෙත බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි විතෙන් සාරයි ඒකෙන් නැනොව අත පිට අඩු පාඩු පලදන්නම් කෙල මල සවන් යුග එලව මිරන් තෝඩු කේ පොඩියෙන් වැඩන අවසන් මුත් එලියක් ගෙගින් කන්නයේදිම අස්වනු කැපුවම මැණිකෙත් දෙනවානේ රැපැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත් බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි බල් රැකලා බල් කවි කියලා නිදි නැති දෙනෙත් බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි බොහොම ලස්සනයි අනුෂය බොහොම බොහොම ලස්සනට ගීතය ගායනා කරා හැබැයි ඉතින් කවුරු හරි පැල් කවියක් කිව්වත් ඒකට හොඳටම සංගීතයේ සපයන වාද්‍ය වෘන්දය සුපුරුදු අද අපිත් එක්ක ඉන්නවා තබ්ලා විශාරද මනෝජ් පීරිස් කීබෝඩ් වාදිනයෙන් තිලින තුෂාර බේස් ගිටාරයෙන් ප්‍රසාද් වර්ණකුලසූරිය ලීඩ් ගිටාරයෙන් කපිල කෝසල වයලීනයෙන් දිනේෂ් බෝගඩ ඔක්ටපෑඩයෙන් සුජීව දිසානායක සුජීව තව කල් තියෙනවා රට යන්න ඇමරිකාවට යන්න එපා තව ටිකක් ඉන්න අපිත් එක්ක ඒ වගේම ඩොලක් වාදිනයෙන් කුෂාන් සිරිවර්ධන වැද මහත්මයා හොඳයි ඉෂාරා වෛද්‍ය වෘත්තිය එහෙම නැත්නම් ආයුර්වේදය කියන්නේ වාගේ මූලිකම දේ නේද මූලිකම විෂය නේද එතකොට රංගනයේ දෙවෙනිද නැහැ රංගනයේ මං හිතන්නේ දෙවෙනි කළොත් ඔයත් මාත් එක්ක ඉතින් එකග වෙන එකක් නේ රංගනයේ කියලා කියන්නේ ඇත්තටම මම මේ රංගනයේ කියන දේ මේ පුංචි කාලේ ඉඳන් ප්ලෑන් කළා ඉගෙනගෙන මෙතෙන්ට එන්න ඕනි කියලා කිසිම බලාපොරොත්තුකින් ආපු දෙයක් නෙමෙයි මේක මට අහම්බෙන් මම මම අදහන ආගමක් කියන මං හිතන්නේ මට ඒක වාසනාවට ලැබිච්ච දෙයක්. ඉතින් ඒ නිසා රංගනය නිවේදනය මේ කලාව කියන දේ අපි හරියට විඳින දෙයක්. ඉතින් ඒක මං හරීම ආසාවෙන් කරන්නේ.
ඉතින් ඒකයි වෛද්‍ය වෘත්තිය එකේ මගේ වෘත්තිය. ඉතින් ඒ දෙක සමාන කරන්නවත් මේක අංක 1 මේක අංක 2 කියනවත් මම කැමති නැහැ. ඉගෙන ගන්න එකත් මම ආසාවෙන් කළේ. ඉතින් ආයුර්වේද වෛද්‍යවරියක්. ඉතින් ඒකත් එක්ක මම ජීවිතේ විඳිනවා. හැබැයි කලාවත් එක්කත් මම ජීවිතේ විඳිනවා. ඉතින් ওই දෙක වින්දනයන් දෙකක්. ඔය යන්රෝයි දැක්කම මට හිතනවා නිකන් අයියයි නංගී වගේ. ඒ වාසියක් අපිට උනා ඒ කාලේ. ඒ කාලේ ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර අපි ආදරය කරනකොට හොරෙන් හොරෙන් ගොඩක් දෙනෙක් අපි හැමෝම අයියා නංගීද කියලා. ඒ කියන්නේ අපි සමහර ලාවට එළිය යනවා මොනවා හරි දෙයකට යනවා. ඒතර කිසිම කෙනෙක් සැක හිතුවේ නෑ. මං හිතන්නේ අපිට මේ ගොසිප් එකක්වත් ගියේ නෑ. ඒ කියන්නේ අයියා නංගී වගේනේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වාසිය තිබ්බා. ඉතින් සහ අදහසුත් බොහෝ දුරට ගැලපෙනවා 100ට 100 නෙමෙයි. එහෙමයි නෑනේ. හැබැයි අපි බොහෝ දුරට අදහස් ගැලපෙනවා සහ ඉතින් ටික ගල්ප ගන්නත් පුළුවන්. ගල්ප ගන්නත් පුළුවන්. ඔව් ගල්ප ගන්නත් පුළුවන්. ඒක නිසා අයියා නංගී වගේම ඉන්නත් පුළුවන්. ඉන්න පුළුවන්. බොහොම සන්තෝසයි එහෙම දෙදෙනෙක් හමු වීම ගැන. රුක්ෂාන කොහොමද මේ දවස්වල ජීවිතේ? නටාගෙන යනවද? මොකද වෙන්නේ? නටන එක චුට්ටක් ඇන හිටලා තියෙනවා. එහෙමද? මේ ඉතින් තත්ත්වෙත් එක්ක ඔන්ලයින් නටන්න වෙලා තියෙනවා. ඔන්ලයින් නටන්න පුළුවන්ද? ඔන්ලයින් නටුම් ඉගෙන ගන්න පුළුවන්ද උගන්නන්න පුළුවන්ද? ඔන්ලයින් උත් උගන්නනවා දැන්. පුළුවන්ද? ඔව්. ඒ කොහොමද? ඔන්ලයින් ඉතින් කරන්න වෙලා තියෙනවා. අපි දැන් අතක් මෙහෙම තිබ්බා. දැන් මේ අත වැරදී නම් කොහොමද මේක හදන්නේ? ඔන්ලයින් දැන් කියන්න මම ඉන්නවා දැන් මෙන්න මේ අතම මේක හරිද වැරදිද එහෙම තමයි දැන් උගන්වන්නේ ඔන්ලයින් තමයි ඉතින් මට දැන් උගන්වන්න දැන් අපි දැන් අපි හිතමු මම දැන් මෙහෙම පහතරට නටන්න සූදානම් වෙලා ඉන්නවා එහෙම ඔයා කොහොමද මේක හදන්නේ ඔන්ලයින් අල්ලන්න නැතුව පුළුවන් ඉතින් චුට්ටක් පුළුවන් ආයට මෙහෙම කියලා ඊට පස්සේ රෙකෝඩ් කරලා එවනවා ළමයි ඊට පස්සේ උගන්වනවා දැන් ඒක හරිය නටනවාද ඔතන මෙතනින් එහාට බිහිවෙන පරපුර ඔන්ලයින් පරපුරක් වෙයිද කියලා මම හිතනවා නේ කොහොම ඉක්මනට මේ දේවල් ඉවර වෙලා නේද අපිට ඔෆ්ලයින් මේ දේවල් කරගන්න පුළුවන් නම් තමයි මම හිතන්නේ හොඳ මොකද අපි කිව්වා ජංගම දුරකතන ඈත් කරන්න ජීවිතයේ ප්‍රායෝගික වෙන්න කියලා අපි කියාගෙන යන ගමන් අපිට සිද්ධුණා නැවතත් ඔන්ලයින් වලට යන්න අතරම ඉෂාරා අපි මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ දැන් අපි හැමෝම කියනවානේ මේ පරිස්සම් වෙන්න විස බීජ හරණය කරන්න ඉතින් ඇත්ත හොදන්නේ ඉතින් මේකෙන් මේක මේක කරගන්න පුළුවන් වේද අපිට කරගන්න පුළුවන් සහ විශේෂයෙන්ම කියන්න ඕන දැන් ඊට කලින් සචිත්‍රත් මාත් එක්ක අහ හිටියේ ඒකයි දැන් අපිට දැනශේ ඉස්සර හොඳ දේශීය වෙදකමක් තිබුණා මොකද මං හිතන්නේ මම මේ වෙන බටහිර හෝ වෙන වෛද්‍ය ක්‍රමයකට ඇඟිල්ල දික්කනව නෙමෙයි මේ දේවල් වලට ඉස්සරත් අතීතේ ඉඳන් තිබුණා වෙලා තියෙන දැන් මිනිස්සුන්ට මේ දේවල් ගැන විශ්වාසයක් නැහැ සහ පිළිගැනීමක් නැහැ ඉතින් මං හිතනවා අපේ රටේ මේ දේශීය වෙදකම තුලින් ආයුර්වේද වෙදකම තුලින් මේක පාලනය කරන්න පුළුවන් හැබැයි මෙහෙමයි දැන් මේක අලුත් වෛරසයක් අපි දැන් නෑ අද තියෙනක නෙමෙයි දැන් අලුත් ප්‍රභේදයක් එනවනේ හෙට වෙනකොට අලුත් දේවල් එන්න පුළුවන් හැබැයි ඉතින් අපිට දෙයක් කරන්න දුන්නොත් මං හිතනවා අපිට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හොඳයි මම මේ බෝලේ දානවා මේ දෙදෙනාගෙන් එක්කෙනෙක්ට සචිත් සර් අනුෂයි හැබැයි හරි උත්තරේ දෙන්න ඕනේ බෝලේ පාස් කරන්න බෑ හරි හැබැයි අපි ගීතයක් අහලා තමයි මේ වැඩේ කරන්නේ අපි ඉස්සරට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න रहसा की अन्नम मन आदर करे
සදෙන්නේ දෙපැත්ත තියාගෙන මට මේ ප්‍රශ්නේ අහන්නම වෙනවා මෑතකදී සිද්ධ වුණ අනුශය බොහොම අවාසනාවන්ත සිද්ධියක් අපේ ක්‍රීඩකයන් තිදෙනෙකුට ඒ අවාසනාවන්තකම ක්‍රීඩකයන් විසින් කරගත්තාද එහෙම නැත්නම් සමාජ මාධ්‍ය විසින් කරාද කියන කාරණාව දෙවනුව නමුත් මේ සිද්ධ වෙච්ච කාරණාව ගැන අනුශය මොකද හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ පුහුණු කරුවෙක් හැටියට වැඩ කරපු කෙනෙක් එහෙම නැත්නම් ක්‍රිකට් එක්ක ජීවිතේ බොහෝ දේවල් බෙදාගත්ත කෙනෙක් හැටියට මොනවද හිතෙන්නේ धनांजय मुलिम ओके लमाइंट हेम लमाई एलियट गिहिला एक मधीतने कोविड काले एलियट गिहिला कोविड का आप टीम अरांगे नीके तीन पड़ी बेरा रूम अब यार धनांजय अभी पिटर अटकट गिहाम विशेष नेंगलांति वागे अटकट गिहाम अभी आसने ये होटल कैम का थम्बला बत्तीलू हम दिने पहे कुड़ने अच्छे आप लम पुर्दीला पीट एलियट गील खान अब ये लमेंट पर्मीशन दी लती है अब वेड़े वेला पर्मीशन दुन तंट वेड़े विना तेनक मे को गील वेलाव पौकल एक तीन वेरद अब ये अनवास तेनक अनवास यान बेरी तेनक गीयक तम एक वेरद मगर एंगलते टापी होटल ग्याम ये होटल की ना अभी दिन बोडी गाटे कपी तेके अन्न ना पार की मिन्नमे मिन्नमे सवटे अन्न पुला अं बैक एम तू बेरा दखेट मम्म दिन नेचराय अब अभी को मत अटकट गेक निका पुआ दुन निका मे लुकू बेरदीन मे थिंक समहार मैच फेर दिन एक लुकूट दखिन नतंग एलिटे आना धनंजे अभी नितर में अभी आसने होटले अतुल कान मैं काफ़ी पुरुदुला थी नहीं थी आपकी काटर हाट काला पुरुदुआ है गुडक स्पाइस का नाम लंका भी पहे कुटी ये रटे दी कने ये होटल ले बने एक आपे एलियंगी तमें कान इतनी विलावा दीला हरी मटनांगों का मैच पारा दिनों को मेक लुकोट देख का अब आप तीन एक बयान का कमा कर लेडे आरंगे एक प्रोडक्ट अड़ी मास्क या तिब्बना अब आप देख समार तरंग वाले दी මේ ප්‍රේක්ෂකගාරෙ හිටපු බොහෝ දෙනෙකුත් මාස් දාගෙන හිටියේ නැහැ. දැන් ඒගොල්ලෝ මාස් දාන්නේ නැද්ද එංගලන්ට? ආ දනංජේ ඒගොල්ලන්ට දැන් මෙහෙමනේ ඒගොල්ලෝ හැමෝටම ඉන්ජෙක්ෂන් දෙකම ගහලා. ගැව්වට පස්සේ ඒගොල්ලෝ ඇතුල් වෙනවා නම් ඉල්ලනවා ඒ ස්පෙක්ටේටර්ස් ගේ ඩීටේල්ස්. ඔය මොනවද ඉන්ජෙක්ෂන් එක මොන මේ වගේ ඊළඟට ටෙස්ට් එකක් කරලා. ඒ කියන්නේ ඉමීඩියට්ලි ඔයා මේ ටෙස්ට් එක කරලා ඒ රිපෝට් එකයි ඒකයි තියෙනවා නම් එහෙම ඒ රිපෝට් එක තියෙනවා තමයි රවුන්ඩ් එක ඇතුළට එන්න පුළුවන්. ඉතින් එහෙම ඇතුළට එන අය ඇත්තටම මාස්ක් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හැමෝම කොවිඩ් ෆ්‍රී නේ එතකොට. මේ ලෙඩේ කොතනද කියන දේ අපි දන්නේ නැහැ දරංජේ. මට නම් වැරද්දක් මට තියෙන එකම වැරද්ද මේ ළමයින්ව මේ ලෙඩේ ඇතුළට ගෙනෙයි අනවශ්‍ය පැත්තට ගිය එක විතරයි. නැත්නම් අපි ඒ වගේ ටීම් එකක් එක්ක ගියම අපි කොහොමද දරංජේ එළියට යනවා කනව බොනවා. දැන් එංගලන්තේ මේ නිදහස දීලා තියෙනවා. इत मेक टिकाकिंग तरंग पड़दीन वेलावट मेकनी कौवा दखला अभी हर कमती उना यगोलांट पनीमेंट कदलांट रिदन अब वोट अडी लमाई दंगकाराई वरदी करना अभी एवा उखम त्यागन अभी गुड़ा लमाइंगे हुंदपेत
ඔය ළමයි දක්ෂ ළමයි. ඔය ළමයින්ව ක්‍රිකට් ගහද්දි ඔය ළමයි වැරදි කරනවා. හැබැයි ඊට වැඩි අපි ඒ ළමයින්ගේ අත අපිට අත්‍යවශ්‍ය අපේ කණ්ඩායමට. ඒ ගැන හිතනවා නම් අපිට ඔවැනි වැරද්දකට වැඩි අපි ඒ ළමයාගේ හදලා ගන්න උත්සාහ කරනවා නම් මං කියනවා ඊට වැඩි හොඳයි කියලා. මම වැරද්ද කවදාක්වත් අර කොවිඩ් ඇදෙනවා කියන වැරද්ද කවදාක්වත් අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ. හැබැයි අනිත් ඒවා ඉතින් මම අවුරුදු තනදි 15ක් විතර මේ ළමයි එක්ක වැඩ කළානේ වැඩ කරනකොට ඉතින් මම දකිනවා මේ ළමයි ඔය සාන්තුවරයෝ නේ කෙලින්ම ඉදිරියට පැන තාත්තා මොකද අහක බලන් ඉන්නේ මම වෙනවද මොකද්ද වැඩේ මම මේ වාගේ පැත්තට හැරෙනවා ඔයා වෙන ඔල්ලෝස කරලා මොකක්ද නෑ මේ හරි හරි ඒ කරන්නේ අනුෂය නං ඉදිරියට පැන වැරෙන් පහරක් කරලා කරා මම හිතන්නේ බෝල එක එළියේ ග්‍රවුන්ඩ් එකෙන් එළියේ සතිත්තර මේ බෝලේ වැටුනොත් මොකද කරන්නේ නැතර අනුශය කිව්ව එකත් ඒ ගොඩක් උඩට ඇග්‍රි ඒත් එක්කම වරදට දඬුවමක් ලැබිය යුතුයි අර කිව්වත් වගේ මොකද ඒක ඇත්තටම ටුවර් එකක් ගිහම අපි රූල්ස් වලට යටත් වෙලා ඉන්න ඕනේ හේතුව ගොඩක් බියදම් කරලා ගොඩක් දේවල් ලෑස්ති කරලා ICC එකේ නොක් දේවල් ලෑස්ති කරලා ටූර්නමන්ට් එක ඕගනයිස් කරන්නේ මේ කාලේ ඉතින් මේ කාලේ එහෙම පොඩි එහෙම ඒ වගේ දෙයකින් බබල් එකකින් එළියට ගිහිල්ලා ඒ රිස්ක් එකක් අරගෙන අතුරට ගෙනවයි කියන එක චුට්ටක් වැරදි එක අනුසයත් කිව්වා. ඉතින් ඒ වැරද්දට දඬුවමක් ලැබෙන්න ඕන. හැබැයි මාධ්‍ය තුලින් මෙච්චර ඒ තුන් දෙනාව නිර්වාත් කරලා දඟලන්න තරම් නම් දෙයක්. ඒක නෑ මම කිව්වේ ඒක අපි හිතනවට වඩා මේ සමාජ මාධ්‍ය මේක ඔලොක්කොලා පෙන්වනවද කියලාත් මට හිතුනා. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ සමාජ මාධ්‍ය තුලින් ගොඩක් දේවල්. මේ හැමෝම ඇඩික්ට්ලා තියෙන Instagram, Facebook ඉතින් ඔය දේවල් එක්ක තමයි දැන් ජනාධිපතිවරණයක් වුණා තීරණය. ඔව්. ඉතින් ඕ බෝඩ් එකේ සිලෙක්ෂන් තීරණය වෙන්නේත් එහෙම මොකද අද එක්කෙනෙකුට බැනලා ඊළඟ දවසේ මෙයාව දාලා නැන්නේ මෙයාව දාලා නැහැ කිව්වොත් එහෙම ඊළඟ සතියේ ආව දාලා තියෙනවා ස්කොඩ් එකට. ඒ ප්‍රෙෂර් එක එනවා නේද? ඒ ප්‍රෙෂර් එක එනවා මම දන්නේ ඒකට සිලෙක්ටර්ස්ලා බයයිද ඇඩ්මිනිස්ට්‍රේෂන් එකකින් බයයිද කවුද බය කියන එක මම දන්නේ නැහැ. දැන් ඊදී පුරුද්දකට ගිහිල්ලා දැන් හැමෝම කරන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය තුලින් එක්ක ඒගොල්ලන් හයිප් කර ගන්නවා නැත්නම් තව කෙනෙකුට මඩ ගහනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. දැන් මේ ගොඩක් සමාජ මාධ්‍ය තුලින් තමයි මේ ගොඩක් දේවල් කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් ඒක තමයි ලොකු වැරද්ද. ඒක අපිට නවත්ත ගන්න පුළුවන් නම් ඒකෙන් හරි පණිඩයක් විතරක් දෙනවා නම් ඇත්තටම ගොඩක් වටි. සාචිත්‍ර පසුපාදේ ලේට් කට් පහරකින් ලකුණු 4ක් රැස් කරා. ඒ නිසා අපි ලකුණු මේ අවස්ථාවේදී ලකුණු 2ක් විතරයි ඉදිරියෙන් ඉන්නේ. හැබැයි මම දන්නවා සාචිත්‍ර ඊළඟ බෝලට 6ක් ගන්නවා කියලා. අපි ගීතයක් අහලිමු. Aina vima swela ite shanka mavatya Aina vesuya Aina vima swela ite shanka mavatya Aina අපසාන දුකයි මාහට දෙනුනේ පසුවයි ඇයි මා කණිකලේ ඔබ ඇරදී මම නොවේ ඇයි නාවේ සුවලා හිතේ සංකා මවා Oh,
ओम स्तुति अभी बहुम अभी नहीं मनोजय अभी संदर्शन वलिदि हेमनत्तम प्रिय संभाषण वलिदि एहन गीते मे गीते कुरदने कहल ऐति हबय गायक संहार विट पटलया तीन तति मे कोच्चर काल मे गीतेट मे गीते मम गायन कले 70 दशके 70 दशके ओ टेंट मय तने अवुरुदु 50 क इतर वेनो ओ එතකොට මේ ওই ගීතේ ගායනා කරන කාලේ මේ අපේ මනෝජ් මල්ලිත් එහෙම ඔය ගෙදර එතකොට වයස පොඩේනේ පොඩේනේ මේ ගීතේ මම පුරුදු පුහුණු වෙනකොට මෙයා ගොඩක් පොඩි පොඩි එක නිසා පොඩි කියන්නේ ඔච්චර පොඩි තබ්ලාවක් තරම් මේ ගීතේ මට පුරුදු කළේ පටිගත කළේ ඔක්කොම කළේ මේගොල්ලන්ගේ ගෙදර තමයි මනෝජයක වයස කීයක් ඇද්ද එතකොට ඒ කාලේ මෙයා ගොඩක් පොඩි එතකොට අවුරුදු 3 මේ අසන්තය දෙන්න කියන්නේ අවුරුදු 3 මේ හැම තබ්ද ගහන ළමෙක් ඉන්නවනම් අටපට පොඩි කියන්නේ කියලා එයා කියනවා නිතරම ඉතින් මේ 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 ගීතේ ගැන හුඟක් ඉතිහාසය මෙයා දන්නවා නෑ අපිට දැන් මේ එන එන ශිල්පී ශිල්පිනියන්ගෙන් උත්සාහ කරනවා මනෝජ් පීරිස්ගේ නියම වයස හොයාගන්න අදටත් ඒක කරන්නේ හම්බෙලාම නෑ ඒක අර මේ මේ මොකක් හරි ස්කෑනින් මැෂින් එකක්ම දාන්න ඕන දැන් මේක නේද රුක්ෂාන වාදන්නේ කොච්චර කාලෙන්දද මනෝජය අවුරුදු 4ක් 4යි නේ 4ක් 5ක් එහෙනම් කවන්නේ අනුර දැන් ඔයා 2000 2000 තමයි ඔබ නිවේදකෙක් හැටියට තරඟයකින් එන්නේ තරඟයකින් එන්නේ මට මතක හැටිනම් මගේ මතකේ නිවැරදි නම් ඒ තරඟයේ බොහෝ දෙනෙක් හිටියා නමුත් ජයග්‍රහණය කරේ කියන්නේ කොළඹ බ්‍රස්නහිර පළාත මධ්‍යම පළාත මේ මෙහෙම තමයි දින්නේ ඒ අතරේ හිටියා මේ පුටුවේ කලින් හිටපු නිරෝෂන් පවා නිරෝෂන් හිටියා සහ සමකාලීන බොහෝ දෙනෙක් අතර නිරෝෂන් හිටියා ඒ ගීත ගායනා කරා අපි ශෂිකා ඔව් ඒ කට්ටියම හිටියා ඒ සමකාලීනුන් එක්ක අනුර දාම නිකන් නිවේදකෙක් හැටියට ඒ තරම් දුරක් ගිහලා නැහැ කියලා හිතන්නේ ඔව් ඒ කියන්නේ තුරුණු ශක්ති ඒ වැඩසටහනේ නම ඒකෙ පළවෙනි වැඩසටහන තිබුණේ අපේ ඉස්කෝලේ පොරමඬල මධ්‍යම මහාවිද්‍යාලේ. ඒතර මම පාසල් යනවා. මට හදිසියෙම අපේ සිංහල සර් ඇවිල්ලා කිව්වා يعني ඒ දවස්වල අනවුන්සින් මොනවාරි ඉස්කෝලේ තිබ්බොත් එහෙම මම තමයි යන්නේ. ඊට පස්සේ අපේ අබේසිංහ සර් මට ඇවිල්ලා කිව්වා මෙන්න මේ වැඩක් තියෙනවා කොල්ලෝ ගිහිල්ලා බලන්න. අනවුන්සින් වැඩන්නේ. ටග් ගාලේ යනකොට මේක හරි පුදුම දෙයක්. මෙතන ලයිට්ස් දානවා, ලොකු කැමරාස් තියෙනවා, හරි සෙනගක් ඉන්නවා, ලොකු බස් කනල ස්ටේජ් එකක් හදනවා. ඒක ඇත්තටම තිබි යෝන් समाज वलट है भाई इतनी मट अवस्था वक्तना वैया इस्कोले हिटियर कमक ने प्रसन्न करण किया थिंग मम प्रसन्न करा एक जयग्रहण करा मट मत का सीरिया में सारा की सिंधुर तमें मट अनाउंसमेंट के देने दिवनी अलुद गायक एक एक अभी किए ना मत क्या तरह भय वेला हिटी देंगे खबर दाक देख ली देखने मांगी तीन अपे अम्मला मगे मून टीवी किंग इसलाम देखते सजीव दून न मेक ई थिंग एक तम फलवीन वेडसटहान इट पास तम विश्वविद्यालय टैला आयतिबुना विश्वविद्यालय शिष्य निवेदक वरम दिन वेडसटहान ई थिंग एक मम सहभागुण इतकोट एक जयग्रहण करुण इतम मम निवेदक खरीयट गि निवेदन कला කරා මම අදට තාසදී මම අදට තාස මම නිවේදකයෙක් කියනවාට සහ මගේ වෘත්තිය ගත්තොත් එම් කියන්නේ නීතිඥ වෘත්තිය යම් පමණකට හරි සීමා වෙලා තියෙනෙත් ওই නිවේදන කලාවටම මුල් තැන දුන්න නිසා හැබැයි මම දන්නේ නැහැ මගෙන් එතරම් ප්‍රයෝජනයක් ගත්තද ඒ දේවල් කරාද කියන කාරණේ මොකද රූපවාහිනී ආයතන නාලිකා කිහිපයක් එක්කනේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඉතින් ඒ වැඩ කරනකොට ඒ වලින් අපිට ලැබෙන ආරාධනය ලැබෙන අවස්ථාව මේ දේවල් එකයි අපි වැඩ කරන්න අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා මට ලැබුණු අවස්ථාවලින් මම උපරිම ප්‍රයෝජන ගත්තා සහ සජිත්‍රත් කියව දැන් සමාජ මාධ්‍ය මේ දේවල් කියලා හැබැයි සමාජ මාධ්‍ය වල තියෙන හොඳ ඒකයි ඒ කියන්නේ අපිට තියෙන ටැලන්ට් එකක් අපිට වෙනම ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා දැන් ඉෂාරයම ආදින මූලික වශයෙන් මේ දවස්වල කරන්නේ ඒ දේ ඉතින් මම එතන නෙන්න හිටියේ ඔව් ඉතින් අපි ඒ නිසාම දැන් අපි ඒ දෙයට වැඩියෙන් යොමු වෙලා තිබෙනවා ඒ කියන්නේ සමාජ ඒ කියන්නේ YouTube නාලිකාවක් හරහා YouTube හරහා අපිට පුළුවන් නිවේදක හැකියාව අපිට දෙන්න පුළුවන් දැනුම අපේ අත්දැකීම් මේ දේවල් ඔක්කොම අපි ඉදිරිපත් කරනවා සහ අපි දෙන්නගේ ඉතින් වැඩපිළිවෙලකුත් තියෙනවා ඒක තවදුරටත් කරගෙන යන්න
තියෙන සීමිත නායකා ටිකක් ඉන්නවා බොහෝ පිරිසක්. ඉතින් ඒ අය අතරතුර අවස්ථාවල වෙන අදටත් අපි නිවේදන කටයුතු කරනවා සමහර පහුගිය දැන් හැබැයි අවුරුදු දෙකක් විතර ඔය ඉවෙන්ට්ස් වල නම් අපි දෙන්නක ඉවෙන්ට්ස් නැහැනේ. ඉතින් ඒවල කරන්න විදිහක් නැහැ. හැබැයි අපිට අවස්ථාවල ලැබෙන හැටියට කරනවා. ඉෂාරත් නිවේදිකාවක්. නේද? නිවේදිකාවක් හැටියට ද ආරම්භ කරේ නැත්නම් මැදදිද නිවේදිකාවක් හැටියට වැඩ කරා. මැදදි දෙකම එකම කාලේ තමයි. ඉතින් एक तरवा मत मैं मम्म इसकोल खाले धनंजय स्टेज दर मैके मम्म हरी बाई हिम इसने के मट अद मंगन हित मट पुदमा मे मम्म हिम हिम कथाकर पुलवां के नैक्ने थिंग करल बेलवा हमें मट आस अलुदे वाले आस मम्म जीवित इन आस के दिखने मे मे मम्म कैंपस के फस्ट चेमे मम्म रंगने सह मे निवेदे थिंग सह फस्ट चेकन එකම කැම්පස් එකේද? නෑ නෑ නෑ. එකම කැම්පස් එකේ ෆැකල්ටි දෙකක් යනවා. ෆැකල්ටි වෙනම තියෙන්නේ. මොකද විශ්වවිද්‍යාලය? කොළඹ. කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ මගේ පිට තියෙන වෙනම ආයුර්වේද පිටේ ඉතින් එනිසා මර ෆස්ටි 18 අපිට රැග් එකේම ටිකක් වැඩිපුර ලැබුණා මම ඔය දේවල් වලට යමු වුණ නිසා. ඉතින් සමහර කාල ෆස්ටි එක මම නොගියම කාලවක මානු තිබුණා. මොකද ගෑල් ළමයින්ට ඔය ටිකක් වැඩිනේ. හැබැයි ඉතින් අර කිව්වත් වගේ ලැබුණු අවස්ථාව නිවේදිකාවක් විදියට මං හිතනවා යම් කිසි දුරක් යන්න ලැබුණා කියලා. ඉතින් ඒක ගැන සතුටුයි. ජීවිතය අර එකම විදියට විඳිනකොට ඒක රහක්. ඒක නිසා දැන් ගෙදරත් කොහොමද දැන් ගෙදරත් නිවේදකයෙක් සහ නිවේදිකාවක් ඉන්නකොට කොහොමද උදේම වැඩියෙන් ප්‍රසන්න කරන්න දෙලා මම වැඩ කරනවා. ගෙදර ඉතින් මේ දවස්වල ගෙදර වැඩ ඔක්කොම හොඳට පුළුවා. අර අයියා කිව්ව වගේ තමයි ඕන දෙයක් පුළුවන්. ඕන දෙයක් පුළුවන්. ගෙදරනේ ඒක වාගේ ගෙදරත් මං හිතන්නේ මේ මාත් දෙක තමයි කියන්නේ ඉතින් මොන නිවේදකයෝද අපි. හැබැයි සජිත්‍ර නිවේදකයෙක්ටත් වඩා දක්ෂ ගායකයෙක්. වර ඔප්පු කරලා පෙන්නන්නද මේ දැන්? අපි මේ දැන් බලන්න ඕනේ. මේ දැන් බලන්න ඕනේ. මොනෝජ ගාන සින්දුවක් ඕනේ සින්දුවක් කිය. बला
ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා වෙන කවුරුද ඉතින් වෙන කවුද ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවක රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරයි රුක්ෂාන මොනවද දන්නේ ක්‍රිකට් ගැන अनुषय ඊට වල්ලන්න නනුෂය වල්ලන්න කොට නැත්තන් නේද මේක කොහරේ හොඳ ක්‍රිප් එකක් ඇත්තටම හොඳට බෝලේ කියන්නේ හොඳ ක්‍රිකට් ගහලා තියෙන දන්න එක්කෙනෙක් කියලා තේරෙනවා හැබැයි බෝලේ යල්ලන විදියට විශේෂයෙන් ඔය තම් එක ඒ කියන්නේ යට අත ඇඟිල්ල හරිම යුනික් ඒක තියන්න ඕනේ මොක උන් ඔය ෂේප් එකට එතකොට දනා මේ මේ අත අපේ රිස්ට් එක ලොක් කරනවා මේ රිස්ට් එක ලොක් වෙන්න ඕනේ අපිට හොඳ අවුට් සිංගරයක් දාන්න නේද ඔයාට कोई हर तीन वाला बड़ी क्रिकेट आबाश है वैडी पटाक हूँ वैडी पटाक हूँ मेरे को बड़ा तरकला वैडी पटाक हूँ बात बेलू एक तम्हे दैन वांगे अनुविधीर मदद पुलवांग वागे हैं ना ऐतरम अनुशाय मैं बोले मैं हूँ किया तीन वाला ओके मटा हरिये तम्हे नीचे तम्हे ओके कसीय नीचे तम्हे क्या ने बै हरिये तम्हे मत कने है ना अब ऐ एक तो प्रमितियत तीनो ए मैं हूँ गाने गानम भी तो मर मत क्या මට මතක හැටියට සජිත් ඔයාලට මතකද මේක මහුන් කියද්දී වද නෑ මට හරියට මතක නෑ මේක 173ක් නේද මගේ මතකේ නිවැරදි නම් 172ක්ද අන්නේ ඔන්න ඔය ගාන තියෙන්න ඕනේ කියලා තමයි මට මතක ඇත්තටම මිනිසෙයි දැන් මේ අපේ ලංකාවේ දැන් ෆාස්ට් බෝලර්ස්ලා මට මතකයි ඉස්සර ප්‍රමෝද් වික්‍රමසිංහ වගේ බෝලර්ස්ලා බෝල් කරද්දි දාන්නේ ස්ලෝ ෆාස්ට් කියලා නැත්තම් ෆාස්ට් මීඩියම් එකෙන් අපේ ෆාස්ට් බෝලර්ස් ලා ඉස්සර හිටියෙම නැද්ද නැත්තම් ඒ නියමිත වේගය අපිට ඇයි දාගන්න බැරි වුනේ ඒ කාලේ මේක ඇත්තටම මේ ශක්තිය කියන දේ පන්දුවේ වේගය එන්නේ අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් එන දෙයක් තමයි මේ ශක්තිය කියන්නේ ඒ කියන්නේ ආතසීය කාපු දෙයක් ඒ ගෙනාපු දේ තමයි මේ දැන් අපි ගත්තොත් එහෙම අපේ ලාංකිකයන්ගේ එච්චර හයිය උස මහත් ගතියක් නැහැ. හැබැයි දැන් මේකට වේගයම අවශ්‍ය නැහැ. වේගය අවශ්‍යයි. දැන් කුලසේකර 135ට දාලා වර්ල්ඩ් නම්බර් 1 වුණා. හැබැයි අපි ඊට වැඩි හයියෙන් දාන අය ලංකාවේ බිහි වුණා. හැබැයි වර්ල්ඩ් නම්බර් 1 උන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙන රහස. රහස තමයි පිටිකරුවෙකුට අමාරු එක තැනකට පන්දු යවන එක, පන්දු දෝලනය කරන එක ඒත් එක වේගය. වේගය කියන දේ 145 50ට වැඩිය ගිය ගා මේ දෝලනය අඩු වෙනවා. දැන් අපි දෝලනය කරන්න නම් ටිකක් ඇසීමකින් ඈත නේද ඇඟිලි ටික තියාගන්න ඕනේ. දෝලනයට ස්විං බෝලර්ස් ස්විං බෝලින් කියන්නේ අපි මේ ගුවනේ පා කරන්නේ. එයා ස්විං කියන එක වෙන්නේ අපිට දෙකක් තියෙනවනේ. එකක් ගුවනේදි වෙන එක. එකක් පිච් එකේ බෝලේ වැදුනහම වෙන දේ. ඉතින් සබ් කොන්ටිනන්ට් එක කියන්නේ ආසියාතිකරේ ටිකක් සීම් වෙන අඩුයි. හැබැයි ස්විම් වෙන ලෝකේ ඕන තැනක. ඉතින් ස්විම් වෙන්න නම් ඔය ඔබ අල්ලන් ඉන්න විදියට සීම් එක අප්‍රයිට් තියන්න ඕනේ. කෙලින් තියා ගන්න ඕනේ ස්විම් වෙන්න. හැබැයි සීම් කන්න චුට්ටක් මේක හෙලුණත් කමක් නැහැ. අන්න. මං හිතන්නත් වෙනවා තාබුඩි රොම්ලසේ. දැන් ඔයාගේ සමකාලීනයෙක් නේද මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ. මමයි මිල්ටන් මල්ලවාරච්චි තමයි ඒ කාලේ නුගේගොඩ ඒ ප්‍රදේශයේ හිටියේ අපි දෙන්න තමයි අපි දෙන්නට
අපි දෙන්නා එක්කම හිටියා ඇන්ජලින් ගුණතිලක ගීත ගායනා කරා අපි දෙන්නම එතකොට දෙන්නම කොටකල් සංකාරේ මම ජෝතිපාලක සිංදු කියන ඔයා මිල්ටන් තරග සිංදු කියන ඒ වගේ අපි දෙන්න බොහොම බොහොම කිට්ටුයි අපි දෙන්න බොහොම හිතවත්ම මිත්‍රයෝ දෙන්නේ නමුත් අපි දෙන්නම එක කාලේ තමයි එළියට ආවේ 70 දශකයේ එයා පොරුවක පාවෙන කියන ගීතේ ගායනා කළා ඒ අවුරුද්දේම මම ඇයිනාවේ මාස වෙලා කියන ගීතේ ගායනා කළා අපි දෙන්නම අපරාධ කියන්න බෑ අපි දෙන්නම ඒ ගීත දෙකෙන් ගොඩ වුණා ගොඩ ගියා දෙන්නම ගොඩ වුණා නමුත් ඒ කාලේ හැටියට ධනංජය මේ අපිට මේ සම්දර්ශනයකට සින්දු කියනකොට ඉස්සර සම්දර්ශන වල සංවිධායක තමයි ජයදීප් සෙට්ටි ආරච්චි කෙනෙක් කියලා ඔව් එයා අපි දෙන්නට මම වෙන රුපියල් 15යි ඒ කාලේ හැටියට 70 දශකේ රුපියල් 15 කිව්වම එතකොට හරි ලොකු මුදලක් ඒ කාලේ ඉතින් ඒ රුපියල් 15 ගානේ අපි අවුරුදු දෙකක් විතර සින්දු කිව්වා ඊට පස්සේ තමයි රුපියල් 25ට ආවේ එතකොට ජෝතිපාල මහත්මයා රුපියල් 125ක් 150ක් විතර ගන්නවා මොවිදෙක් මේ මාත්‍යත් 150ක් 125ක් විතර ගන්නවා බොහොම බොහොම තමයි ඒ කාලේ ගාන ඒ වුණාට අපිට ජීවත් වෙන්න පුළුවන් ඒ රුපියල් 15 න් හොඳට හොඳටම ඉතුරු කරන්නත් පුළුවන් ඉතුරු කරන්නත් පුළුවන් සුමාන දෙකක් විතර හොඳට කන්න බොන්න පුළුවන් අපි මේ මට අසයි රුක්ෂානගේ ගීතයක් අහන්න පුළුවන් ද මට අවස්ථාව ලබා දෙන්න 1 2
සචිත්‍ර සාමාන්‍යයෙන් මේ වයිෆ් එක්ක ෆෝන් එකෙන් කතා කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද සිංහලෙන් සාමාන්‍ය සිංහලෙන් හදිසි අවස්ථාවකදී වුණත් කතා කරන්නේ සිංහලෙන් ඔව් ඔයාට මතකද එක දවසක් ඔයා වයිෆ් එක ඉංග්‍රීසියෙන් කතා කරනවා එක දවසක් ඔව් අන්තරත් කියන්නම් එමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන අවස්ථාවේදී ඔබට වෙනවා තරහ විදිහක අවාසනාවන්ත සිද්ධියක් වෙයි ඔව් ඒක තාව කියන එක මේ ඇන්ටි කරප්ෂන් ඔය ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් ඇවිල්ලා වංචා දූෂණ ඔව් ඒකෙන් ඇවිල්ලා සුද්ධ දෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා මගේ ෆෝන් එක ගන්නවා ඊට පස්සේ මගේම වාහනේ යන් කියනවා ඒගොල්ලොත් එක්ක කතා කරා මම මේ වයිෆ්ට කෝල් එකක් දෙන්න නැත්නම් එයා බය වෙනවා මං ගෙදර එනලා පවුනාම මම යාට කෝල් එකක් දෙන්නම් කියලා හරි එතකොට ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරන්න කියලා කෙනෙක් ඉංග්‍රීසි වලින් කතා කරන්න මම වයිෆ්ට කතා කරපම ඉංග්‍රීසි වලින් වයිෆ් බන මොනාලද අද පිස්සුද පිස්සුද කියලා මේ හදිසිය මේ මොකද සාමාන්‍යයෙන් ඇයි මෙහෙම මේ ඉංග්‍රීසි ගහන මං කම මේ මෙහෙම දෙයක් කියලා තියනවා මේ මාව එක්ක යන්න ඇවිල්ලා මෙන් ප්‍රශ්න වගේක් අහන්න මේගොල්ලන්ට මගේ ෆෝන් එක ඕනේලු ඒකින්ද මට කතා කරන්න කියන ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඉතින් ඒකයි මම මෙහෙම කතා කරන්න කියලා තියෙන ඒක දැන් hina වුණාට भयानक अवस्थावक नहीं तमंगे रखिया तमन करण ये सिन्न शेस्त्री तुले एंटी करप्शन वंचा दूषण विमर्शन कोमिसमिंग आवे प्रश्न करें हर आस कथाकर कथाकर मंगियानो मेहम नेमेन लुकु कथंदर गुड इक किन මම ඇත්තටම ඒගොල්ලන්ටත් කියලා තිනවා මේක මං කිව්වොත් එහෙම මේ ICC ඇන්ටි කරප්ෂන් කියන යුනිට් එක මම දන්නේ නැහැ මොකටද දාලා තියෙන්නේ කියන කෑර. ලංකාවේ මේකක් තියෙන්නේ නැහැ කියන කෑරලත් මට හිතා ගන්න බැහැ මේ තියෙන දේවල් එක්ක. ඒ කියන්නේ ඒක විහිළුවක් ඇත්තටම. අපි කියමුකෝ කවුද මේ කට්ටිය කොහෙන්ද මේගොල්ලෝ එන්නේ? මේ ICC එකෙන් හයර් කරපු කට්ටියක් තමයි ඇන්ටි කරප්ෂන් යුනිට් එක. හේතුව මේ ෆ්‍රැන්චයිස් ලීග්ස් ගොඩක් දුරට ෆ්‍රැන්චයිස් ලීග්ස් වල මේ යන අක්‍රමිකතාවය වළක්වන්න කියලා තමයි ඒගොල්ලන්ව දාන්නේ. ඔයාට නැවත වතාවක් ආව නේද මේ මැච් ෆික්සින් කියලා තරඟ පාවා දීමටත් ඔයාව සැකකරන. ඔව් මේ මෑතකදීත් මට එහෙම එකක් ආවම. ඇයි එහෙම පාවා දෙන්නේ බෑ? පාවා දෙන්න ඇතර මං ගැහුවෙත් නෑ. මේ පාවලා දෙන්නයි කියලා මම කතා කරා කියලා එකක්. එහෙම තමයි ගියේ. සුන්දර ගීතයක් අහන්නේ කාගෙන්ද? යුගල ගීතයක්. යුග ගායනයක් සදා ආරාධනා කරනවා. අයි අයි නංගී වගේ ඉන්න හස්බන්ඩ් ඇන් වයිෆ්. හරිම භයානක අවස්ථාව. අන්න පටන් ගන්න. මෙවුනාලෝ වේ ඉවන්නදී
dahane ahas maligavan sindi bindi natambundi sire kohe පෙම් රජ දහනේ අහස් මාලිගා සිදී බිදී රුක්ෂානා කොහෙද යන්නේ හිටපු ගමන මනසින් එකපාරට පේනවා නිකන් වෙන තැනක ඉන්නවා වගේ නෑ රසවින්දවා රසවින්දවා මෙහෙම යුග ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි කාලෙද මම ඒක තමයි හිතුවේ ඇත්තටමයි හරිනේ මං හිතුවා මං ඇත්තටම ඒක තමයි හිතුවේ යන්නේ දැන් ඔයා කැමති කොයි කාලෙද එහෙම යුග ගීතයක් ගායනා කරන්න පුළුවන් තරම් ඉක්මනට ඉතින් ආසයි මම අහන්නේ නීතිය නෙවෙයි මම අහන්නේ හදවතේ නීතියත් එක්ක ඔබ යුග ගීතයක් ගායනා කරනවා නම් ගායනා කරන්න කැමති ශිල්පියා කවුද මනෝජ අයියත් හොඳයි නේද ඒක මන් දන්නේ හොඳයිද කියලා වා කියනවා නම් එතන එහෙම තමයි රක්ෂානා ළඟදී නාට්‍යයක් ගියා ITN එකේ දැන් ඒක ඉවරද අන්තිම හරි තමයි දැන් විකාශය වුණේ නම් මේ සතිය විතර නේද ෂූට් කරලා ඉවරයි අයියේ ෂූටින් කරලා ඉවරයි ඔව් මොනවාගේ චරිතයක්ද ඒක තිබුණේ ටීචර් කෙනෙක් ළමා නාට්‍ය ඉතින් ලස්සන කතාවක් ඉති. තමන් හිතන්නේ ඉවර නැහැ. තාම ඉවර නැහැ නේද? අවසාන. තාම විකාශය වෙනවා නේද? එතකොට දැන් රුක්ෂානගේ නැටුම් පන්තියට මොකද නැටුම් පන්තියේ නැටුම් කණ්ඩායමට මොකද උනේ? කණ්ඩායමක් හිටියා නේද? ඔව්. ඒකන මොකද උනේ? අඩාල වුණා. අඩාල වුණා. සියල්ල අඩාල වේගෙන යනවා. සියල්ල අඩාල වුණා. දැන් නම් කසාදයක් තමයි අඩු. ඇත්තටම කියමුකෝ අපි කවද්ද එහෙම විවාහ වෙන්නේ ඔය දෙන්නා? ලබන අවුරුද්දට උත්සාහ කළා බලනවා ඉතින් මේ විවාහ වෙන්න හදනකොට ආපහු රැල්ලක් එනවා ආපහු ඒකට හේතුව මොකක්ද දන්නවද ඔයා හරියට නම කියන්නේ නැති හින්දලු එයාගේ ඈ ඔයා එයාගේ නම හරියට කියන්නේ නැති නිසා අපි කියමු ඒ නම නම කියන්න පස්සේ ඉතින් ඇයි දැන් ඔච්චර ආදරය කරනවා නම් සැල්ල ඉවරන ගන්නම් ඉන්න විවාහ වෙන්න අපි නම කියන්නේ නැත්තේ එකගෙන මෙන්නම්කෝ නේදයි मित्रो අපි දෙන්න මේ මේ වේට්ස් කරනවා හැබැයි මං හිතුවා අපි දෙන්න මේ එතකොට බිත්තරේ 7-5යි බිත්තර දෙකක් දෙන්න ගහලා මෙයා හවස 5 වෙනකොට
කියනවා මේ මැච් එකක් තියෙනවා මේ රොම්ලස් මං කොහමද යන්න ඕන බලන්න මේ ඔයා ඒ තරම් කැමති නෑනේ මේ මැච් වලට මං යන්න ඕන කියලා කොහොම ඔයා සමහර වෙලාවට නුගේ ගොඩ ඉඳලා හැලොක් ටවුන් එකට පයින් යනවා මිල්ටන් මල්වාරච්චි ඒ තරම් ක්‍රිකට් වලට ආසාව ඉතින් මගේ හිතවත්ම මිත්‍රයා අපි දෙන්නට වැඩි කාලයක් ඉඳ හම්බුන්නේ ඒ මොකද එක එක්කෙනාගේ ඉතින් ගති පැවතුම් වෙනයිනේ ඉතින් මම බොහොම බුදුන් දෙවියෝ ආදාන පුද්ගලෙක් මම ඉතින් මම කියන දේවල් එයා වැඩි ඇහුවේ නැහැ ඉතින් එයා ක්‍රිකට් වලට හරි ආසයි හැබැයි ඉතින් නමුත් මට ඉස්සෙල්ලා එයා අපි උදාලා ගියා ඉතින් මම තාම එයාව මතක් කරනවා මිල්ටන් මල්ලවාරච්චි කියන මගේ හිතවතා අපි දෙන්නම එක ගමේ එකට හිටියේ එකට කොටකල්සන් යන කොහෙද ගම අපි දෙන්නම නුගේගොඩ නුගේගොඩ ගම අපි දෙන්නම තමයි එකට දිගකල්සන් යන්නේත් අපි දෙන්නේ මේ කොටකල්සන් කියන වචනේ දැන් තුන් වතාවක් පාවිච්චි කරා මොකක් හෝ රහසක් තියෙනවා මේ කොටකල්සන් ගැන පරිසර සම්මේ තියෙනවා මොකක් හරි රහසක් තියෙනවා දිගකල්සන් ඩාව රොම් දැන් දිගකල්සන් ආවා මොකද කොටකල්සන් හරි විශේෂයි නේ ඔබට මම ඒක තේරෙනවා අනුෂා දැන් බලන් ගියාම ඒ කාලෙත් මිනිස් ක්‍රිකට් වලට ආසයි අපේ රටේ අබැයි මිල්ටන් එනවා NCC එකට එනවා නේද වච් බලන්න මේ නාම පුතාවත් අරන් එනවා ඕ පුතාව දානවා මෙයාව දානවා කවුද රනිල් රනිල් දානවා ප්‍රැක්ටිස් වලට එයාවිල්ලා රනිල්ත් මොකද ක්‍රිකට් ක්‍රීඩකයා ඔව් රනිල් ක්‍රිකට් ගැව්වා ඔව් රනිල් ප්‍රැක්ටිස් වලට දානවා ලයිනල් මෙන්ඩිස් ගාවට ඊළාට අපිත් එක්ක ඉතින් මිල්ටන් අයියා හවස් වෙනකන් NCC එකේ ප්‍රැක්ටිස් ඉවරනකන් අතෙන්ට ලා කතා කර කර අහන් ඉඳලා රනිල් වරන් යනවා දැන් ඒ කාලේ ක්‍රිකට් වලට ආදරේ කරා. හැබැයි මන් දන්න තරමට 90 දශකයේ ඉඳලා දශක දෙකක් විතර යනකම් මුළු ලෝකෙම අපේ ක්‍රිකට් ගැන කතා කරා. මුළු ලෝකෙම අපේ ක්‍රිකට් ගැන වර්ණනා කරා. නමුත් අන්තිම දශකයට නැත්නම් දශකයක් නැහැ කියමු අන්තිම අවුරුදු කිහිපය ගත්තොත් එහෙම අපි තාමත් ක්‍රිකට් ගැන කතා කරනවා. හැබැයි සුබවාදීව නෙවෙයි. අපිට එන ප්‍රශ්න මං හිතන්නේ වෙනදට වඩා වැඩිපුර ප්‍රශ්නයක්. එතන මං හිතන්නේ අනුශයයවත් තරඟ පාවා දීමේ චෝදනාවකට ලක් වුණා. මේවා මේවා කවුරුන් හරි ක්‍රියේට් කරනවා කියලා මම හිතනවා. හොඳයි ධනංජය මම මේ අමතක කරන දෙයක් ඇත්තටම ධනංජය ඔක්කොට මිසලා කියනනම් මම තාම ඔරි ජීවිතේ අසරේසයක්වත් දාලා නැහැ. ඔය පාව දෙනවා කියන එකට මට දුක මාව එකට මාව ඇන්ටි කරප්ෂන් අරන් ගියා ඊළඟට පොලිසියට ගියා පොලිසියෙන් මම දන්නේ තාම මට පොලිසියෙන් වෙන ඇන්ටි කරප්ෂන් එකෙන් නම් මාව නිදාස් කළා ඒ නිදාස් කරපු ලියුම ක්‍රිකට් බෝඩ් එකේ මාස 6ක් තියන් හිටියා ඒක ගන්න මට නඩු දාන්න ඕන ඒ කියන්නේ නැහැ කියලා එවන ලියුම ඔව් ඒක ගන්න තමයි අමාරු ලියුමත් එවලා එතකොට මම ඇන්ටි කරප්ෂන් එකෙන් ඇහුවා ඇයි මාව ඔගොල්ලෝ පබ්ලිෂ් කරන්නේ එතකොට ඒගොල්ලෝ කියනවා අපිට උඹ ගැන සැකයක් නැහැ උඹේ ආයතනයේට සැකයක් තියෙනවා ඒ කියන්නේ මගේ ආයතනය තමයි මට මේ නඩු දමලා තියෙන්නේ ඉතින් මේක තමයි ජීවිතේ මට ඇත්තටම මේක මතක් කරන්න ආස නැති අමීරි ඒ කියන්නේ මම හිතලවත් නැති තාම ජීවිතේට අනු ගන්නේ මේ කැසිනෝ එකකටවත් ගියේ නැහැ මේ තරගයක් පාවදෙන්න හිතලා හැබැයි මට මතකයි ඔය හැබැයි මම වා කියන එක ඇත්ත දැන් අංජ මගේ නම ගෙවුවාම තාමත් ඒක තියෙනවා තාමත් ඒක කැලල දැන් ඕක ඔයිට වැඩිය හොඳ කතාවක් කියන්නක දැන් මට ඕක ඉවර වෙලා ඇන්ටි කරප්ෂන් එකෙන් මාව ඉවනවා දැන් මාව නිදාස් කළා. දැන් ලියුම නැහැ. ඊට පස්සේ මට කියනවා දැන් මාව රස්සාවේ තවම තියෙනවා. තව ඉස්සරහට ඉන්න පුළුවන්. මට කියනවා ඔයා අස්සු නැත්තම් අපි ඔයාලට ඩිසිප්ලින් ඇක්ෂන් එකක්. ඔයා අස් වෙන්න. හරි ඉන්ටරෙස්ටිං මේවා කියන එක. මේවා කියලා වැඩක් නැහැ දැනන්නේ. මේවා කීමෙන් මොකද නැව වෙන්නේ? අර මං දැන් ටිකක් බණ ටිකක් අහනවා. අර මට ආරංචි මට ආරංචි. ආ. හාමුදුරුව කෙනෙක් හම්බුණා. හාමුදුරුව මට කිව්ව එක අවවාදයි. මම ඒක කියන්න ඕනේ. මේ තමයි නිවාතාප හාමුදුරුවයි අමාදස්සන හාමුදුරුවයි. එක්කෙනෙක් කරන ටික ඉංජිනේර කෙනෙක්. අනිත කෙනා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක්. මම ඒ දෙන්න හම්බුනාම මට ඒ හාමුදුරුව දෙන්න කියනවා. මහත්තයා ලියුම් කාර්යා ලියුම ගෙනත් දෙන්න දඩකොලෙත් අයිති වාට. චෙක් එකත් අයිති වාට. ලියුම් කාර්යෙත් එක්ක රණ්ඩු වෙන්න එපා. ඔබ කරපු වැරද්දක් ඔබ කරපු හොඳ වැරද්දකට ඔබට දඬුවම් දෙනවා ඔබ කරපු හොඳ දෙයකට ඔබට චෙක් ගෙනත් දෙනවා දැන් මේ දෙකම ගෙනත් දෙන්නේ ලියුම් කාර්යය ඒක ලියුම් කාර්යෙත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ නිශ්ශබ්ද වෙන්න
මව් කහපු ගම්මන් නඩුව ඉල්ලලාස් කරගත්තා. ඔබ අහන හින්දා මට මේක කියන්න ඕන. නැත්තම් මගේ ජීවිතේ හැබැයි මම ඒ ඒ ඒ මට ඒ කරපු මිනිස්සුන්ට මම අද පින් දෙනවා. එයි. මට ජීවිතේ අරුත කියා දුන්න අර කාමුදුරල දෙන්න හම්බුනේ මාව මෙතනින් අයින් කළා තිබ්බ හින්දා. එතෙන් මට ජීවිතේ ගැන මාර ඒ හාමුදුරු කියා දුන්න ජීවිතේ මොකද්ද කියලා. ඉතින් එහෙම ජීවිතයක් අරුත්යක් කියා දෙන්න මාව අයින් කරපු මිනිස්සු දෙන්නට ඇත්තටම මම දැන් මෛත්‍රී කරනවා. කුඹක වලව යකා මහත්තයා ඉතින් කාටවත් බය වෙන්න විදියක් නැහැ නේ. ඇත්තටම දැන් මම මෛත්‍රී කරන ඒගොල්ලන්ට මම බුදුන් වැඳිනකොට ඒගොල්ලන්ට පින් දෙනවා. ඇත්තටම පින් දෙනවා. මේ සත්‍යම කියන කතාව. මොකද ඒ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ. වැඩක් නැහැ. ඉතින් එදා ඉඳන් මම දකිනවා මේ මට කර හින්ද නෙමෙයි. දැන් අපේ ක්‍රිකට් ඔබ කියන වගේ පුදුම විදියට පල්ලෙහාට වැටලා තියෙනවා. අපි උඹක වල ඔබ යකා මහත්තයාට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න. मलकुला मालिनी අහස බැලූ සද ඉරු සඳු වී ඔබ ඉනැහෙන්නේ මග තුටදී මා තනියු මොහොතක සිවනැල්ලක් වී ඔබ එන්නේ මාලිනී 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 मालिनी निधियानी मां निधि वैसू सिहिनिक देवती उबईनी एक पद मद මොහොතක තනුවක් වී සවනට එන්නේ මාලිනී 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 බොහොම ස්තුතියි ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහොම දක්ෂ ගායක වෙන බලන් ගියාම අපිට මතකයි චම්පක රාමනායක එතකොට දැන් මනුෂ අයියා දැන් බානකො සජිත්‍ර බලනකොට නේ ඕගොල්ලෝ ඕගොල්ලෝ මැච් ගහන අතරේ මොනවද කරන්න කියලා අපිට හිතා ගන්න පුළුවන් සින්දු කියන සින්දු කියනවා එතකොට දැන් අපි අපි ටුවර් එකක් යද්දි අපි බස් එකේ අපි ගන්නවා අපි MTR වතුර ලීටර් පාලේ බෝතල් එහෙන් දෙකක් අපි ඒ රට ගියාම ඔයා ගන්නවා අපි මේ බස් එකේ දැන් ගෙවිලා
මෙයා හොඳ ඩ්‍රම් වාදකෙක්. මෙයා? ආ. මනුජය මේ ඩ්‍රම්ස් විතරද පුළුවන්? තබ්ලා පුළුවන් නේ? ආ. මම තබ්ලා වාදකෙක්. නේද ගහන්න බැරිද? ගැව්වා ඉස්සර. ඉස්සර ගැව්වා. ගොඩාක් කලින්. දැන් ගහන්නේ? අවුරුදු 22කින් විතර අල්ලලා නැහැ තාම. මම පොඩි කාලේ ගාව ඇතරම් මේ මම මේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයාගෙන් සංගීතය ඉගෙන ගත්තා. එතකොට මනෝජ් අයියා එතකොට සජිත් මේ අර දැන් මම ඒක පස්සේ අහන්න. ඉෂාරා, ඔයාගේ channel එක දැන් subscriptions මම හිතන්නේ ලක්ෂ පෙන්නවා. ඔව් ලක්ෂ පෙන්නවා. දැන් අර button එක ආවද තාම? button එක තාම ආවේ නැහැ. මම හිතන්නේ කොරෝනා ප්‍රශ්න හින්දා මේ සංචරණ සීමා ඇති ඒකද? නේද මමත් මේ ඉල්ලලා තියෙනවා මට තාම ආවේ. මග මග. තාම මග එනවා ඇති. මම නම් තා පොඩි 100ක් විතර තව තියෙනවා. හැබැයි තාම ඉල්ලන්න බෑ මට. මේ ඔය YouTube වැඩේ දැන් අපි දැන් අලුත් කියන්නේ පශ්චාත් නූතනවාදීන් හඳුන්වන විදිහට මම මේක බර වචනක් දැම්මම මුකුත් හිතන්න එපා. නමුත් ලෝකයේ පිළිබඳව සමාජයේ පිළිබඳව හිතන මිනිස්සු සඳහන් කරන විදිහට මේ තමන්ගේ ප්‍රකාශන අයිතියේ තියෙන කූට ප්‍රාප්තිය. එහෙමත් නැත්නම් තමන්ගේ නමින් channel එකක් විවෘත කරලා තමන්ට කැමති දේ කියන්න පුළුවන් කාලයක් මේ යන්නේ. හැබැයි දාම මේක මූලික අවදිය තියෙන්නේ. අපිට අපි අපිට අත්දකින්න ලැබිච්ච දේවලුත් එක්ක මේ social media හොඳද? හොඳ නරක දෙකම තියෙනවා 50 50. නරකද? වැඩියෙන් මම හිතන හොඳයි කියලා. හොඳයි කියලා. ඔව්. හේතුව මෙහෙම දැන් ඉතින් ලෝකෙ දිවුණු වෙනවා. දිවුණු වෙනකොට අපි ගොඩාක් දේවල් දැනංච උදාහරණයක් විදිහට දැන් මෙතන සරලම උදාහරණ දැන් අපි ගීත කියන්න දැන් මෙතනදී සින්දුව ලිරික්ස් ටික ටග් ගාලා හොයාගත්ත ෆෝන් එකේ. ඉතින් අපි ළඟ දැන් කොලයක් නැත්නම් ඉස්සර නම් අපි ඉස්සර මේ වගේ chat program එකේ පොතක ලියාගෙන ඉන්නේ. ඉතින් හැබැයි දැන් ටග් ගාලා මෙතෙන්ට ආපු ගමන් ටග් ගාලා සින්දුව ගත්ත ලිරික්ස් ටික ගත්ත කිව්වා. ඉතින් එහෙම හොඳ තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ බුද්ධිමත් වෙන්න ඕන හොඳ දේ තෝරගන්න. හොඳ දේ අරගන්න හොඳ දේ අනිත් අයට දෙන්න. ඉතින් ඒකට උදාහරණයක් විදිහට YouTube වල ගෙනත් ගොඩක් අය ඔයා කියන වගේ ගොඩාක් අය ගොඩක් දේවල් කියනවා. හැබැයි ඔයා කිව්ව දේ අර බරබර වචන වලින් කිව්ව ඒකට ප්‍රාප්ති. ඉතින් එහෙම දැත මේ අපි දෙන්නටත් කරන්න ඕනේ. දැන් අනුර කලින් කිව්වනේ අර අනුරගෙන් ප්‍රශ්නකුත් අහුවනේ. කෝ ඉන්නවද? ඉතින් අපි ආස දේවල් තියෙනවා. හැබැයි අපිට ඒකට අපි ශේෂ්ත්‍රේ ඉන්නවා තමයි. හැබැයි සමහර දේවල් වලදී අපිට අවශ්‍ය දේවල් නොලැබෙනකොට අපි දුක් වුණා. අපි දෙන්නම් සමහර දුක් වුණා. මේ හැබැයි තේ එහෙම දුක් වුණා කියලා වැඩක් නැහැ. අපි කොහෙන් හරි අපේ හැකියාවන් අපි එළියට ගන්න ඕනේ. ඉතින් මං හිතනවා අපි දෙන්නට නම් ඒක හොඳ අවස්ථාවක් වුණා කියලා. ඉතින් අනුර කිව්ව නෑ දුක් වෙන්න එපා. අපේ තියෙන හැකියාවන් අපි ප්‍රයෝජනට ගමු. අනිත් අයට පෙන්වමු. එතනින් අපිටත් ඒක සතුටක් ලැබෙනවා වගේම අනිත් අයටත් සේවයක් වෙනවා. ඉතින් මගේ YouTube channel එකනොත් මම කරන්න හදන්නේ ඒකමයි. දැන් මම ඒකේ ආයුර්වේ බයි ඉෂාරා සඳමිණි කියලා තියෙන. හැබැයි ඒක මම ආයුර්වේද ගැනම නෙමෙයි කතා කරන්නේ. මට ඕනේ මිනිස්සු ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න. මේ දෙකම ඔය දෙක පටලගෙන තියෙනවා. දැන් මේ වෙනකොට ගොඩක් අය ඉතින් නිරෝගීව විතරක් ඉන්නත් බෑ. අපි හැමෝම ලස්සනට ඉන්න ඕන. උදාහරණයක් විදියට දැන් රුක්ෂාන ලස්සනට කොණ්ඩේ කලර් කරලා තියෙනවා. ඒක මම නරකයි කියලා කියන්නේ කවුරු කාටවත් නරකයි කියලා කියන්නත් බෑ. හැබැයි තේ ඒකත් එක්ක ඒකට කරන්න ඕන ට්‍රීට්මන්ට්ස් ටික. රැක බලා ගැනීම කියන දේ අපි කරන්න ඕනේ. මොකද ෆැෂන් කියන දේ අපි ආසයන ලස්සනට ඉන්න අපි එක් එක් වයස් වලදී අපිට ගැළපෙන විදියට ලස්සන දේවල් කරනවා. ඉතින් ඒත් එක්ක ලස්සන එක්ක රැක ගන්න ඕනේ නිරෝගීකම. ඉතින් මම උත්සාහ වෙන්නේ උත්සාහවන්ත වෙන්නේ මගේ channel එකකින් ඒක කරන්න සහ දැන් කාන්තාවන් හැමෝම කැමති ඉතින් සැලොන් එකකට ගිහලා ලස්සන සුන්දර. හැබැයි ගොඩක් අය ඉතින් එහෙම යන නොහැකි අයත් ඉන්නවනේ. ඉතින් ඒ අයට ගෙදර ඉඳන් ලස්සන වෙන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. YouTube channel එක පටන් ගත්ත හේතුව ඇතුළත අනුරත් මම හිතන්නේ ඒ ගැන කියන්න ඕන. ඔව් ඔන්න දැන් මේ මෑතකදී ඔයාලගේ එක වීඩියෝ එකක් බොහොම මිනිස්සු බැලලා තිබ්බ ලක්ෂ 5කට එහා. ඔව්. කියන්නේ මිලියන භාගයක් නේද? බැලලා තිබ්බා ඒක ඒක තිබ්බේ මම හිතන්නේ මේ ඉන්දරට කවුරුත් මෙතන නැහැ. ඒක මහතයට කෙට්ටු වෙන විදිහක් තමයි ඔබ කියලා දුන්නේ නේ. ඔව් ඒ කියන්නේ ඒක ඇත්තටම අපි මේ ප්‍රායෝගිකව අත්දකපු එකක්. ඒ කියන්නේ අපිට අපි දෙන්නගේ සාමාන්‍යයෙන් ඇඟවල් ගත්තොත් එහෙම හෝටල් එකකට ගිහලා දවස් දෙකක් විතර නතරලා හිටියොත් එහෙම කිලෝ 3ක් විතර වැඩි වෙන ඇඟවල් තියෙනවා. තුන් වෙලා අපි හොඳට කෑවොත් ඉවරයි. ඔව් ඒ කියන්නේ කන්නත් පුළුවන්. ළඟින් ගියත් ඉවරයි. ඇත්ත කතාව කන්නත් පුළුවන්. සුන්දරත් මහත් වෙනවා. සුන්දරත් මහත්. හැබැයි ඒ වගේම මහත් වෙනවා. ඉතින් ඒක නිසාම අපි දෙන්න පොඩි දේවල් ටිකක් කරා. ඒ කියන්නේ පොඩි කෙටි කාලීනව තියාගෙන මාස 3ක්
හතරක් වගේ කාලයක් තියාගෙන මේ මාස තුනේ කාලෙදී ඇඟ කෙට්ටු කරගන්නවා විතරක් නෙමෙයි මේ මාස්ල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා ඒ කියන්නේ නිරෝගීව කෙට්ටු වෙන්න පුළුවන් ද කියන එක ඒ ටිකක් ලොකු වැඩක්. හැබැයි ඒක සාර්ථක වුණා. ඒ සාර්ථක වුණ නිසාම තමයි අපි හිතුවා දැන් අපේ YouTube channel එකෙත් මේ ක්‍රමය කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපෙන් ගොඩක් දෙනෙක් අහලේ වන්න පටන් ගත්තා කෙට්ටු වෙන්න පුළුවන් මොන හරි බෙහෙතක් තියෙනවද? ටග් ගාලා බීලා. ඒ කියන්නේ අපි හරි ආසයි. මොන හරි දෙයක් ටග් ගාලා බීලා දවස් දෙකෙන් කෙට්ටු වෙනවා නම් ඒ කෙටි ක්‍රම වලට පුදුම ආසයි. හැබැයි ඒක එහෙම කරන්න බෑ. ඒක නිසාම අපි පොඩි combination එකක් හැදුවා. ඒ කියන්නේ medicines ටිකක් ආයුර්වේදික ඒවා මේවා. ඒ කියන්නේ ඕන කෙනෙකුට ගන්න බෑ. ගෙදර තියෙන කුස්සිය දෙන කුළුබඩු වලින් ව්‍යායාම නිවසේදී කරන්න පුළුවන් සහ diet plan එක. මේ තුන කම්බයින් කරලා වීඩියෝස් දෙකක් කරා. ඉතින් මේ දෙකම අතිශය ජනප්‍රිය වුණා. මම දැන් ලක්ෂ 5ක් 6ක් වගේ වෙනකල් බලලා තිනවා සහ තවත් බලනවා. ඒ කියන්නේ වැඩියෙන් අපේ channel එක boost වෙන්නේ ඒක. ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේද මිනිස්සුන්ට මේ get to end දරන. නෑ ඒක ලේසි. ඒ කියන්නේ ඒක හේතුව තමයි අපි අපිව පරිස්සම් කරගන්නේ නැහැ. ඒ කියන්නේ අපිව පරිස්සම් කරගන්නේ නැති තාක් අපිට ඒක එහෙම වෙන්න බෑ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා බාහිර ආධාරයක්. ඒ කියන්නේ මොනවා හරි පෙත්තක්. අපිට සමහර වෙලාවට තියෙනවා කීයේ වුණත් කමක් නෑ. කීයේ වුණත් කමක් නෑ අපිට ඒක හදලෙවන්න අපි ගන්නම් අපි බීල් වල කේටුන. එහෙම දෙන්න පුළුවන්. හැබැයි ලෙඩ ගොඩක් එක්ක ඉතින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. අපි පොඩ්ඩක් පරිස්සම් කරගත්තා නම් අපිව මේ වැඩේ හරි ලේසියෙන් කරන්න පුළුවන්. රුක්ෂා නවා channel එක පටන් ගන්න නම් මොනවද ඔයාගේ විශේෂ වෙන්නේ? dancing තමයි. dancing තමයි. ඔයා කෙට් වෙන්න එහෙම මොන හරි දේවල් කරලා බැලුවද? නෑ මගේ අර කණ්ඩායමම තමයි මම කැම්පින් ගන්න ළඟින් ගියත් මහත්තයෝ. ඉතින් අර අයියා කියනා වගේ අපේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉතින් අපි මේ කරන වෘත්තියත් එක්ක ඔය දේවල් ටික ආරක්ෂා කරගත්තේ නැත්නම් ඉතින් පරාජය වෙන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා ඒ ගැන. දැන් රුක්ෂාන ඔයාගේ අනාගතේ බලාපොරොත්තු මොකක්ද? දැන් අවුරුදු 4ක් කියන්නේ තරමක් අත්දැකීම් තියෙන කාලයක් දැන් මේ ශේෂ්ත්‍රය ඉඳලා තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් තියෙන චෝදනාවක් තමයි මේ අලුත් පරම්පරාව ගොඩක් සීරියස් නැහැ නාට්‍ය පිළිබඳව නාට්‍ය කලාව පිළිබඳව එහෙම නැත්නම් ආර්ට් පිළිබඳවම උන්ට ලොකු සීරියස් දෙයක් නැහැ උන්ගේ පෞද්ගලිකව වෙනත් අරමුණු ඉෂ්ට කරගන්න තමයි මේ ශේෂ්ඨට එන්නේ කියන චෝදනාව තියෙනවා මේ චෝදනාවට උත්තර හැටියට වා මොනවද කරලා තියෙන්නේ ඒ චෝදනාවට අයියේ මං හිතන්නේ ගොඩක් අය වග කියන්නත් ඕනේ ඒ කියන්නේ සමහරක් කාලවලට දැන් අලුත් අයගේ මනසට දාන හරි ලේසි මේක හරි සරල දෙයක් පොඩි දෙයක් කරන්න තියෙන එක කියලා මං කියන්නේ ඒකේ වගකීම මං හිතන්නේ ගොඩක් ඉහළ තලයේ ඉඳන් ඒක බාරගත්තොත් හොඳයි කියලා මං හිතනවා. ඒ කියන්නේ දැන් ශේෂ්ත්‍රයට එනකොට ප්‍රමිතියක් නැහැනේ. ඒ ප්‍රමිතිය හදන්න අපි උත්සාහ කරා නම් මං හිතනවා එතකොට අපිටත් දැනේවි. ඒ කියන්නේ මම ටිකක් හරි චුට්ට කාලයක් හරි හිටියානේ. එතකොට අපිටත් වඩා අලුත් අයට ඒ දේ දෙනකොට අපිට සමහරක් වෙලාවට කියන්න දෙයක් නැති වෙනවා. අපි මොනවාදක්ක කරන්න ඕනේ දැන් මේ ශේෂ්ත්‍රයට එනකොට කියලා කිව්වහම අපිට කාටද යොමු කරන්න කියන ප්‍රශ්නයක් මටත් ඇවිල්ලා තියෙනවා. මං කාටද දැන් මේක එතකොට මේ කෙනාව මං කාහරහද ශේෂ්ත්‍රයට එන්න කියන්නේ කියන ප්‍රශ්නේ. එතකොට හරි පාඨමාලාවක් එහෙම නැත්නම් මොකක් හරි පාසලක් රංගනේ හදාරන වෘත්තිමය මට්ටමේ එහෙම දේවල් ටිකක් ඇති වෙනවා නම් මං හිතන්නේ මං ප්‍රාර්ථනා කරනවා එහෙම දෙයක් ඉදිරියට ඇති වෙන්න කියලා. මමත් ජාතික තරුණ සේවා සභාවේ තමයි මගේ පාඨමාල හැදෑරුවේ. මම හිතන්නේ දැන් ඒවා චුට්ටු චුට්ටු අඩාල වෙලා යනවා. ඒ කියන්නේ හරි තැනක් නැති තත්ත්වයක් වෙනවා. ඉතින් මම හිතනවා එහෙම ඉදිරියට හෝ මේ දේවල් චුට්ටක් එනවා නම් ඉස්සරහට මැදිහත් වෙලා ඇත්තටම අපිට මේ පාඨමාලාවක් දෙනවා කියලා. මෙන්න පාඨමාලාවක් හඳුන්වා දෙනවා. ඔව්. ඔබ සූදානම්ද ඔබේ කාලසටහනේ සතියේ දවසක් වෙන් කරන්න ඒකට? සූදානම්. ඒ කියන්නේ දැන් ගන්න තියෙන දේවල් ටික හැබැයි අර ඒ කියන්නේ අයියේ මම බලනවා මට මේ දේවල් සුදුසුද කියන එක. තමන්ට අවශ්‍යද කියලා. තමන්ට අවශ්‍යද කියන එක. සහ දැන් අපිට අයියේ මේක ප්‍රායෝගික න්‍යායාත්මක දෙයක් නෙමෙයිනේ. මේක ප්‍රායෝගිකව මේ අපි මේ අත්දැකීම් තුලින්නේ අපේ මොකක් හරි කුසලතාවයක් තියෙනවා නම් ඒක වර්ධනය කරගන්නේ. ඉතින් අපිට දැන් ඒක අර උපමට්ටම් කරගන්න අවශ්‍ය තැනක්ද කියන එක තමයි මම මුලින්ම බලන්නේ. මේ ලෙදර් බෝලේ අයි මෙච්චර හයිය කියලා මම මේ කල්පනා කරේ. මේක වැදුනම හරි රිදෙනවා නේද? මෙහෙම වැදුනම නේද? මේක නිකන් හරි මොකක් කර නිකන් ටෙනිස් බෝල වගේ. ආ ටෙනිස් බෝල ගේවම මතක්ුනේ අපේ යකා මහත්තයා එන්නවනේ. ක්‍රිකට් නොගැහුවා නම් අනිවාර්යයෙන්ම විම්බල්ඩන් යන්න තිබ්බ චරිතයක්. මම හිතන්නේ තාත්තා නේද? තාත්තා. අපි ගෙදර ඉස්සරහා ටෙනිස් කෝට් එකක් තිබ්බා. වෙයි අපි ඔක්කොම මේ ටෙනිස් කෝට් එකේ ක්‍රිකට් ගහුවේ නේද? හරි අපි ක්‍රිකට් ගලවල ඈ නෙට් එක ගලවල ක්‍රිකට් ගහුවේ. ඒ නිසා තමයි ක්‍රිකට් කෙනෙක් වෙලා තියෙන්නේ. අපි ගීතයක් අහමු කම්ලසයි. Thank you.
එක පන් හිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට ඉබමි මිහිරි ගියකින් ගයග මල් පෙත්තක පන් හිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට ඉබමි මිහිරි ගියකින් ගයග කරු සිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ සුවන්ද තිමල් මෙෙන් දුගඳ තිමල් පිපෙයක විලේ සියපිය කරු සිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ සුවන්ද තිමල් මෙෙන් දුගඳ තිමල් පිපෙයක විලේ ලෙස පෙනුනක් දෙනෙති බලන විටයෝමා ඔබ ඔබමය මාගැරදිය පෙනුමෙන විසමා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගයගා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගියකින් ගයගා කරුසිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ සුවන්ද තිමල් මෙෙන් දුගඳ තිමල් පිපෙයක විලේ සියපිය කරුසිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ සුවන්ද තිමල් මෙෙන් දුගඳ තිමල් පිපෙයක විලේ එදිලේ සැපෙනුනක් දෙනෙති බලන විටයෝමා ඔබ ඔබමය මා කැරදිය වෙනුවෙන විසම මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ගයගා මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එවමි මිහිරි ස්තුති ශේෂත්‍රයේ අවුරුදු පණහක් අපිතු පණහක් කියලා ශේෂත්‍රයට එන්නේ අවුරුදු කීයෙන් විතර වෙන්න ඇද්ද අවුරුදු තුනේදී විතර එන්න ඇති නේද රොම්ලසයි ශේෂත්‍රයට අවුරුදු 12න් 15න් විතර 12න් 15න් විතර අපි හිතුවට වඩා චුට්ටක් වැඩි බලන්න මේ සජිත් ඔයා දන්නවද අනුෂය මේ සජිත් ආනන්දනේ ආනන්දේ සජිත්ට කිව්වේ ජොන්ටි කියලා. එච්චර හොඳට ෆීල් කරා. හඳන් මේ බෝලේ දැම්මම අරකට අල්ලනවා නේ. මොකද අතර උදා. නෑ ඇත්තටම දක්ෂම අපිට හිටිය ඔව්. මෙයා අපි සාමාන්‍ය දක්ෂ පන්දු රකින්නන් ඉන්නේ කවර් පොයින්ට් කවර්නේ. මෙයාගේ ජීවිතේම ගත කළේ ක්‍රිකට් මැච් එකේදී උතන තමයි. කවර් පොයින්ට් එකේ. කවර් පොයින්ට් එකේ කවයි. ඔව් ඇත්තට කවර් පොයින්ට් එකට ආසයි. තරහම ගිය අවස්ථාවක් පතකද සවුත් ඇෆ්‍රිකා මැච් එකේදී අන්තිම බෝල තුනටනේ බෝල තුන ලකුණු පහක් ගහන දේදී සජිත් වෙනවා විකට් එකේ පළවෙනි බෝලට මෙන්න මෙයා තට්ටුවක් අල්ලනවා ඒ නිදන් ඉඳලා ගිහින් ඒකේ දන්නේ නැද්ද සජිත් ඒ වෙලාවේ ලකුණු පහක් ඕනේ බෝල තුනේ තියෙන්නේ කියලා එච්චර ලස්සනද ඩිෆෙන්ස් එකක් ගියේ නෑ දන්නවා දන්නවා කියන්නේ ඇත්තරම නින්ද ගියා මට ඇතුලේ නිදාගෙන හිටියේ මං එළි මැච් එක බලාගෙන හිටියේ බලාගෙන ඉඳිද්දි මට නින්දන ජෙට් ලැග් අපි ගිහිල්ලා ටයිම් ඩිෆරන්ස් එක මට දැන් නින්ද යනවා මැච් එක බලන් ඉන්නකොට හැබැයි අපි මැච් එක දිනුම් ඉතින් මොකද කුමා අයියා 100ක් ගහලා තිබ්බා තිරිත් හොඳටම බැට් කරන් ආවා අපිට පොඩ්ඩයි ගහන්න තිබිත් එතනේ මං හිතුවේ නෑ එකපාරට විකට් එකයි කියලා හොඳට යන අතරතුර මට නින්ද ගියා දැන් මට බය වුණා කැමරාවක් හරි වැදිලා ඔනොතේ මගේ ෆස්ට් ටුව මූ ගියපු ගාම මූ නිදිම අපි මේ විතර තම්බන එහෙම හිතන්න ඕනේ නෑනේ කියලා මං ඇතුළට ගිහින් ටිකක් හිටියා එක පාරටම අපේ ට්‍රේනර් ඉටි මාරියෝ අයියා ඇවිල්ලා
සජන ගිරම් පැත්තගෙන අන්න අවුට් වුණා කිව්වා. මුකුත් ඇහුවේ කරේ නෑ මං ඇඳගත්තා. ඇඳගද්දි තව එකක් ගියා. එහෙම ගියා. ගියපාවම යද්දි මං දිලියයි කැප්ටන් කියලා දිර්ෂා. මං ඇහුවා මට ඒ කියන්නේ මට එච්චරවත් ඔළුවක් නැහැ කාගෙන්ද අහන්න ඕනි කියලා. කොච්චර ප්‍රෙෂර් එකද ඇයින්ද ඇත්ත. මම යනකම අයියා කීයක් ගහන්න තියෙනවද? මට කිව්වා හරි 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 කියලා මං ගියා. रोबिन पीटर्सन स्पिनर ईट पास मगे इसरा वतुर मगे आलि मैं मचान किया गहन तीन तीन आवेला क्यों मैं उनका हरी ओके मंग फस्ट टाइम बैटे का ग्राउंड इंटरनेट मगे इंटरनेशनल फस्ट मैच बैट कर अडी दी अद्दी मट दान अने मग ओहे आना रंगनाइन दट बोल तो पहाक गहन तीन लोकोट वोट आने मैं पर बोले मैं गहन हिता हर बैठना बट बीट बलता प्रेसर मेहम्म करना ड्रेसिंग रूम की टीका बेलना मट प्रेसर बेलना मेहट अभी दिन තොට මං හිතාගත්තා රංගනයටත් රංගන ඇහැ පැත්තේ හිටියේ මං හිතාගත්තා ඊළඟ බෝල දෙක මමම ෆේස් කරනවා කියන මොකද නැත්තම් මම දාලා දීලා ඇවරිස් කරන්න ඕනේ. ඔකේ රංගන හේරත් කියන්නේ. ඔව්. එයා ස්පින්නර් කොහොමද? එයා නිපැත්ත බැට් කරේ. මමම ගැහුවා ඒක. ඒතකොට තමයි නැගිට්ටේ. නෑ මං පළවෙනි එක අඩියක් තියලා මං ගහන්න හිටියේ. ඇත්තටම සජිත් සර් මොන වගේ ෆීලිං එකක්ද මේ බෝලේ හයක් ගහන්න හිතලා වැහැ මං මං දන්න තරමට ඒ වෙලාවට. ඔව්. අවශ්‍ය විදිහෙන් වැටුණාද බෝලේ? නෑ. මම පළවෙනි බෝලෙත් මම ගොඩක් කෙලින් ගහනවා මම පළවෙනි බෝලේ ආසයි ඒ කියන්නේ පළවෙනි බෝලෙත් මම හිතාගෙන හිටියේ මගේ ඉස්සරහට වටුණා මම කෙලින් ගහනවා ඔව් මම අඩියක් ඉස්සරහට තිබ්බා එයා ලෙන්ත් කොට කරා ඊට පස්සේ ඒ කියන්නේ යාගේ පෝස් එක හොඳයි මම පයින්න කලින් යාගේ පෝස් එකක් තියෙනවා එතකොට යාට මම පයින්න පේනවා ඒකින්ද මම හිතාගත්තා ඕකේ දැන් ඌ ඊළඟ එකත් හිතයිනේ මම පණිනවයි කියලා මම චුට්ටක් මෙහෙට ගියා පොද ලොකු ගැප් එකක් තිබ්බා මිඩ් විකට් එකයි ස්කාල් එකයි एक हिंदा मम्मी हेटे की मैं तो मैं लेंथ कोटर नहीं दान केला एक आराम मित्र गैप पे बोला कनेक्ट ना कनेक्ट ना मैंने सो क्या कहा रहता भाई साजिद रहर उन्हें अब ये ही नहीं अभी दिन ना है ना हो बात अब इधर मोना प्रश्न थी बट मैच दिन रहना मंगी था ने मैं किसी दिया नया नया अनुशय तंग अभी हाँ अनुशय अगर नत किया नो दस मत मत कहते थे दहाई दहाई नल पहाड़ उड़ ඔබ ලංකාවේ වේගපන්දු පුහුණු කරුව හැටියට වැඩ කරේ ආ 2000 ඉඳන් 2000 අවුරුදු 15ක් මම හිතන්නේ ලංකාවේ ක්‍රිකට් වල බොහොම සශ්‍රීක කාලයක් ලංකාව T20 ඒ වර්ල්ඩ් චැම්පියන්ස් ලා වෙන අවුරුද්දේත් වා ඉන්න 2014 ඔව් 14 ගෝලියෝ ටික තමයි ගෙවුවේ මොකක් කරේ ප්ලෑන් එකක් තිබ්බද මේ වර්ල්ඩ් කප් එක අපි දිනනවා මෙන්න මේක තමයි අපේ ස්ට්‍රැටජි එක කියලා ධනංජය මම කියන්නම් අපි අපි ක්‍රිකට් එක පොඩ්ඩක් කතා කරමු අපිට මේ දිනුම කියන දේ ඉගැන්වුවේ මං කියනවා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තමයි. ඒතකන් අපි එච්චර අපිට දිනන්න කියන එක ලේසි වුණේ නැහැ. අනිත් රටවල් එක්ක. ඊට පස්සේ ඒක මාරු වුණා මං දැක්කා සනත් ජයසූරියට මාව නැතපත්තුට. යුගල තමයි අපි හැම වෙලේම දැක්කේ. ඒ යුගල තමයි ඊළඟට දැක්කේ මුරලිදරන් වාස්. ඒක බාර දුන්නා මං දැක්කා කුලේට මාලිට අනිත් පැත්තෙන් ආව ඊළඟට හෂාන් ඊළඟට මහිල ඊළඟට සංග දිල්ෂා ඊළඟට ආව ඇන්ජලෝ අපි එතනින් එහාට අපිට යුගල අපේ මැසේජ් එක පාස් වෙන්නේ නැහැ ඒ කියන්නේ නායකත්වයේ කියන දේ ඒ කියන්නේ සීනියොරිටි එක ඒ ක්‍රිකට් ගහපු විලාසය ඒ දිනන ක්‍රමේ කියන දේ අපිට ආවෙනික වෙච්ච දෙයක් एक अभी एक इकट एक नायक नायक अट अभी अरगना आवा मेक लेसी देखने मेरा मूर्द पहाड़ो के वेड करना प्ले के कदा पुदुमा कालते आप फस्ट क्लास के टेस्ट इपड़ गैप करते अणित गैप हरी आड़ गैप पीए वाणे आप के टेक्निकल इश्यूस ऐ के बोल का बेरी हर इटा गरीजे वेड करना ගරිජ්ජකේදී ඕක හදා හදා එළියට දානවා. ඉතින් අපි එළියට දානකොට ඕක අපි දවසෙන් දවස ඇවිල්ලා ඇවිල්ලා ඔබ ඔය කියන 2015 ඉඳන් මම දැක්කා ඊළඟට නායකයාට හම්බුන්නේ නැහැ. අර
අර පිටිපස්සේ ඉන්න එක්කෙනාගේ ඕදා. හ්ම් හ්ම්. ඒ කියන්නේ හරිනම් මම කියන්නේ ඊළඟට මාළු වෙලා අද ඉන්න ඕනේ. අරවින්ද නෑ sorry. ලහිරු තිරිමාන්න චන්දි තමයි අද මේක ගෙනියන්න ඕනේ. ඇන්ජලෝගෙන් පස්සේ. ඊට පස්සේ ඊළඟ නායකයා කියන දේ මේ එක පාටම නිකන් මේ හොයා ගන්න පුළුවන් එක්කෙනෙ නෙමෙයි. නායකයාට තියෙන්න ඕනේ පස්සේ ආයේගේ පළ පුරුදුකම් ඒගොල්ලොත් එක්ක ගහලා ඒගොල්ලෝ ඒගොල්ලෝ දුන්න දේ තමයි අරගෙන යන්න ඕනේ. ඉතින් එක පාටම මම දකිනවා ඉතින් ඒව ගොඩක් වෙනස් වෙනවා. ඉතින් මේක මම හිතනවා අපිට මේ පරාජයට ඒවට මෙවට ගොඩාක් හේතු වෙනවා කියලා. මට මේක නිකන් හිතුණා මේක තමයි අපේ මේ පරාජයට තවත් එක සාධකයක්. තව සාධක ගොඩක් තියෙනවා. ගොඩක් අතර එකක් අපේ World Cup එකක් දවසේ දිනන්න බෑ. ඒ නිසා පරදින්නත් එක දවසෙන් නෙවෙයි හේතුව හැදෙන්න ඇත්තේ. World Cup එකේදී ඇත්තටම ඒකේ චන්දි කැප්ටන් කරන්ගේ අන්තිමට මාලිංගගෙන් ඉවර වුණේ. ඔව්. ඒක හේතුව තමයි ඒ කාලේ හිටපු මාලිංග චන්දිලා ඔක්කොම හරි සලසුම් සහගත එක ටීම් එක. හොඳ දැනුමක් තිබ්බා මේ නායකත්වය ගැන. ඉතින් ඒකත් අවශ්‍ය දෙයක් දැන්. අත්දැකීම පළපුරුද්ද මේ හැම දෙයකම ඒ කියන්නේ කොයි වෙලාවටද මේ පන්දු යවන්නම් භාවිත කරලා ඉතින් පිටියේ සැකසීම ඒකත් එක්තරා කලාවක්. කලාව. ඒක අපිට බෑ දෙන්න නිකන් මේ උඩින් ගෙනල්ලා. අනිවාර්යෙන්ම. ගීතය කියන්නේ කලාවක්. අපි ආරාධනා කරනවා කාටද? සචිත්‍රද? සචිත්‍රද? මේ සචිත්‍ර සින්දු කියන්න පුළුවන්ද? අපි අහලා බලමු. වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මද හාසේ දැස සලා සිත යට කුවද කතා රූප සියා මා සිත දුකලා ආදරේ පතා ඔබෙන් සිතා සිතා මහා දෙසොයන් ජීවිතේ ගියත් ඉතින් දමාල නොයන් කිසිදා හාලා නොයන් පතාවෙන් සිතා සිතාම හදසය ආදරෙට ආදරේ සුපෙන් දැත පාන ආදරේ නම් සඳහනගී අඩු බක්ල ළඟින් හාදිලි සුමක් පිපිරෙන් සිත හාවැඳි මගේ ලෝකෙ මට නංව හැමදාම සනසන් ලඳේ පින්බර සුදු ලඳුනේ මහා හඳ පන්නේ ලංගු බැඳි ආදරෙන් පින් බන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිතෝ මට පෑවේ මල් මද හාසේ සිත යට කුල කතා රූප සියා මා සිත උමතු කළා නොයි දුල් මලේ සුවඳක් රැවෙන් කිඳු රංගනා අගනක් මනරංජනා මනමාල සිත නංග හැමදාම පැතුමන් තිරේ සුන්දර වත ලංගී දේහා නැල වෙන්නේ කවදා සඳේ හැංගිලා පින්බන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිතෝ මට පෑවේ මල් මද හාසේ දැස සලා සිත යට කුල කතා රූප සියා මා සිත උමතු කරා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම හදසොයන් ජීවිතේ ගියත් ඉතින් දමාල නොයන් කිසිදා දාල නොයන් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම හදසොයන් ආදරේට ආදරේ සුපෙන් නැත පාන ආදරේ නමින්
ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ශාස්ත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවක රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරනවා ඩ්‍රීම් රෝන් වෙතින් අද පැමිණි සියලු දෙනාටම පුංචි තෑග්ගක් දීලා තිනවා අපි මතක් වෙන්න එවැගේම මට බෝලයක් හම්බෙලා තිනවා අනුශයව මතක් වෙන්න යාසයි මේ ලෙද බෝලෙට එවැගේම මම දන්නවා අපේ ප්‍රේක්ෂක අගාරයත් කවුරු හෝ ක්‍රිකට් වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බෑ මොකද ඒ තරම්ම අපේ රුධිරයත් එක්ක බද්ධ වෙච්ච ක්‍රීඩාවක් දැන් මෙහෙම වුණාට දැන් මෙහෙම වෙලා තියෙනවා කියන්නේ ඉතින් අපි මැච් දෙන්න නැහැ නේ අනුශය ඒකයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ නැත්තම් සචිත්‍ර මිනිස්සු ක්‍රිකට් අතහැරලා නැහැ හෙට මැච් එකක් දින්නොත් මුළු ප්‍රේක්ෂක අගාරයම ආපස්සට देशपालने मुखुना मोन दे मोन जाति मुत्ता मुरलीधन के दिमन जाति के हिम किसी प्रश्न तिब्बे अभी हमोटम आदरे क्रिकेटर्सअप जाति क्रीडा नौना अपे हदवते क्रीडा उ मुखदेन दंग अवसान वशन दंग कोरोना संबंधी अपटे हम किसी बलापुर आगे पुलवांग अवसान में मुखदेना करने सिद्धवा ඉදිරි මාස දෙක ඇතුළත සියලු දෙනාට මෙන්නත් කරලා ඊට පස්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩ ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා ධනජය කියන්නේ දැන් පහුගිය කාලේ අපි දෙන්න එකතු වෙලා පොඩි නිර්මාණයක් කරන්න කටයුතු සූදානම් කරලා තිබුණා ඇත්තරම අපි ආස විදිහේ නිර්මාණයක් ඒ කියන්නේ වර්තමානයේ සමහර විටකදී ටෙලි නාට්‍ය කලාව තුළ ටිකක් දකින්න අපහසු වෙන දෙයක් ඒකට අවශ්‍ය කරන නිෂ්පාදකවරුන් එයත් එක්ක කතා කරලා තිබුණා පිටරටක ඉන්න නිෂ්පාදකවරේ ඒ කියන්නේ එකඟ වෙලා තිබුණා නමුත් ඒ සියල්ලම මගහැරුණා දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉතින් ඒ අදහස දැන් ඔළුවේ වර්ධනය කර 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 ඉන්නවා තාමත් කොහොමද කරන්න කියලා පොඩ්ඩක් ආපහු මේ දේවල් සම්මතයකට පත් වුණාට පස්සේ මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියන දේ විශ්වාස කරනවා මොකද අපි දෙන්නම ශේෂ්ත්‍රෙන් අවුරුදු පහක් විතර අයින් වෙලා හිටියා පොඩි පොඩ්ඩා නිසා සමහර අවස්ථාවන් තිබුණා අදරත් හිතනකොට හිතේ දුකයි ඒ කියන්නේ අර විදේශීය ටෙලි නාට්‍යයක් අපි දිනටම ආවා රඟපාන්න කියලා ඉවරලා නමුත් ඒක කරන්න උනේ නැහැ පුංචි පැට්ටව තනියෙන් දාලා යන්න ක්‍රමයක් තිබුණ නැති නිසා ඒක නිසාම මේක පොඩ්ඩක් ඉවර වෙනකොට මේ දේවල් ටික ආයෙ පටන් ගන්නවා මොනවා හරි හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ඒකේ විශ්වාසය තියෙනවා ඒත් එක්කම අපේ YouTube නාලිකාව දැන් අලුත් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා ටිකක් මමත් මූලික වෙලා මෙයාගේ ඉතින් මේ දේවල් ටික තමයි ඉස්සරහට කරගෙන යන්න හිතාගෙන ඉන්නේ ලොකු බලාපොරොත්තු ගොඩාක් උළුවේ තියාගෙන නැහැ මොකද කොතෙන්ද මේ රට මේ ලෝකේ මේ දේවල් යයිද කියන කාරණේ අපි දන්නේ නැති නිසා හැබැයි චූටි බලාපොරොත්තු ටිකක් තියෙනවා අපිට ඉස්සරහට යන්න ඕන නිසා ඉතින් ඒ ටික සාර්ථක කරගන්න එක තමයි මූලිකම බලාපොරොත්තු වෙන්නේ ඉෂාරා ඔයගේ බලාපොරොත්තු ඉතින් ඔය ළඟින්ම යන එකක් වෙන්න පැන්නේ ඊට වඩා වෙනස් දෙයක් තියෙනවද අනිවාර්යයෙන් දැන් මම වසර පහක් රංගනයේ දුන්නේ ඉතින් දැනට විශේෂයෙන් මතක් කරන්න මම මුලින්ම රූපහානි තිරේ ටෙලි තිරේ මාව දැක්කේ ITN එකෙන් සිහින පියාපත් මගේ පළවෙනි ටෙලි නාට්‍ය ඉතින් කේතකී චරිත කාලයක් කරගෙන මට කේතකී කියලාම කතා කරා ඒ තරමට මට පළවෙනි චරිතෙම ගොඩාක් ජනප්‍රිය වෙන්න ලැබුණා ඉතින් ඒකට මම ITN නාලිකාවට ස්තුතිවන්ත වෙන්නට ඕන මම මුලින්ම නිලියක් කළේ ඒ ටෙලි තිරේ නිසා ඉතින් ඒ ආපු ගමනේ මට අර කිව්වත් වගේ මගේ ජීවිතයේ සම්දිස්ථාන වලදී අපිට යම් කිසි යම් යම් කැප කිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ හොඳම කාලේ මම හිතන්නේ මම ජනප්‍රියන එලියා සම්මානෙකුත් ගත්තට පස්සේ විවාහ වුණා, බබා හම්බුණා. ඉතින් සම්පූර්ණම නතර වුණා. ඉතින් ඒක ගැන මම දුක් වෙනවා, දුක් වෙන්නේ නැහැ දෙකම තියෙන හැබැයි ඉතින් මගේ ළඟ ගොඩක් වටින ඊට වඩා වටින සම්මානයක් චුටි බබා ඉන්නවානේ. ඉතින් ඊට පස්සේ අවුරුදු 5ක් කරකවත් වගේ මමත් නතර වෙලා දැන් නැවතත් නිවේදන කටයුතු රංගන කටයුතු ආරම්භ කළා. හෙට දවස ගැන සුබ සිහින දකිනවා. හොඳ දෙයක් හොඳ දේවල් තුලින් ජනතාව අතරට එන්න මොකද ඉල්ලීම් ගොඩාක් පහුගිය කාලේ ලැබුණා මොකද පහුගිය කාලේ නැවතත් මම හිටපු රන්තරු ටෙලි නාට්‍ය ITN නාලිකාවෙම දකින්න ලැබුණා ඉතින් එතකොට ගොඩාක් අයගේ ඉල්ලීම් තිබුණා ඉතින් එතකොට අර පොඩි කෑදරකම ආසාව හිතට ආව රඟපාන්න තියෙන ඉතින් කාලය හදාගෙන කොහොම හරි නිර්මාණවලට දායක වෙන ගමන් ආයුර්වේද වෛද්‍ය වෘත්තියෙත් දෙන්න බලාපොරොත්තු වෙනවා YouTube නාලිකාවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ওই දේවල් ටික තමයි දැනට තියෙන සිහින බොහොම ස්තුතියි සචිත්‍ර क्रिकेट पावेलाद व्यापारिक नंबर अत्र पावना क्रिकेट पावना की अने क्रिकेट आसा चूट कैति वे आदर ये ओनक मती हई मे इनवालमेंट नती वे ඒයි සජිත් දැන් අපි දන්නතරමට ඔයා පාසල් ක්‍රිකට් ගහලා නමුත් ක්ලබ් එකක් ගහන්නෙත් නැතුව කෙලින්ම ඒ ටීම් එකට සිලෙක්ට් වෙලා නිකන් එහෙම හොඳ ගමනක් ඇවිල්ලා ඔබේ තිබ්බා ඔබේ පන්දු කරණයේ තිබ්බා යම් යම්
අවුල් සහගත තැන ඉවනි වැරදි කරගෙන ලංකාව වෙනුවෙන් මැච් දිනපු කෙනෙක් ඔයා. ඇයි ක්‍රිකට් අදාළ නෑ මම මේ ඒ කියන්නේ ස්කෝලේ ගහන කාලේ අතර මා කවුද කියලා දන්නේ නැහැ. ක්ලබ් එකේ අවුරුදු 3ක් වතුර විතරක් ඇදලා තියෙනවා. මේ ක්ලබ් එකේ මැච් එකක් ගහන්න නැතුව ඊට පස්සේ ක්ලබ් එකේ ඩොමෙස්ටික් අවුරුදු 7ක් ගහලා තමයි නැෂනල් ටීම් එකට ආවේ. ඉතින් ඔච්චර දේවල් කරලා අන්තිමට අපි එන්ඩ් එකට ගියපුවාම අපිත් බලනවා ඒ කියන්නේ කොහොමද ක්‍රිකට් එක ඩෙවලොප් කරන්නේ ක්‍රිකට් එක කොතෙන්ද ගෙනියන්න ඕනේ කොහොමද ඉස්සරහා වෙන්නේ හැබැයි අපි කවුරුත් හිතන්නේ නැති නොදන්නා පැත්තක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව දැහැගන්නවා දැක්කහමයි ওই දේවල් වල ඉන්නේ කවුද කින්ද මන්ද ওই දේවල් අපි දන්නේ නැහැ ඕකේ කොන කොහෙද කියලා ඉතින් එතෙන්ද ගියම ඇතරම ලොකු කලකිරීමක් තියෙනවා මේ මේක ප්‍රෝඩාවක්ද මේක බොරුවක්ද මේක රඟපෑමක්ද එහෙම එකක් කියලා ඉතින් ක්‍රිකට් නැද්ද කියන හිතට ඕ මන් දන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ කියලා හැබැයි තියෙනවා 80%ක්ම තියෙන හැබැයි අර 20%ින් මේක ගොදුරු කරගන්න පුළුවන් ඉතුරු ටිකක් මේක කොහොම නැති වෙයිද කියන කැලල දන්නේ නැහැ ඉතින් ඒවත් එක්ක වුණ දේවලුත් එක්ක ක්‍රිකට් එක ගහන්න හිතෙන්නේ නැහැ දැන් හැබැයි ඕන වෙලාවක උදව් කරන්නත් ක්‍රිකට් බලන එකත් ඒක නම් අතර වෙන්නේ නැති වෙයි ඒකටත් ආදරේ හැමදාම මගේ ඉන්වෝල්මන්ට් එක ගන්න නැති. ඒ කියන්නේ ඔබේ ඉනිම අවසන්. අම්ලසයි කොරෝනා ඉවරච්ච එක මම මොකද කරන්න හිතන් ඉන්නේ? කොටකලස වලට බැලලා බලාගෙන ඉන්නේ ඉතින් ෂෝ ටිකක් එනකන් තමයි බලයි. ෂෝ ටිකක් එනකන්. ඔව්. මං හිතරන්නේ මේ අපි ඉන්න ගායක ගායිකාව වාදක මණ්ඩලය හැමදෙනාම ලංකාවෙ ඉන්න හැමෝම බලාපොරොත්තු ඉන්නේ. සමහරවිට දැන් සින්දු අමතක වෙලා තියෙනවා ඒක නිසා මේක මම හිතන්නේ විජහට ඉවර වෙයි වෙලෙච්ච හැටි සින්දු ටිකක් කියලා තව කීයක් හරි හොයාගන්න තමයි බලාපොරොත්තු හැබැයි දැන් නම් ඉතින් අර එදා ගත්තට වඩා ගාණක් අය කරන්න වෙන්නේ රුපියල් 15ක් නම් මදි දැන් මදි කියන්නේ දශක 5ක් තිස්සේ ලංකාවේ කලාව වෙනුවෙන් කලාවට ආදරය කරපු නිසා ඔබ කලාවත් එක්ක හිටියා. නිසා අපේ කාමරු නැත්තම් මෙහෙම ඉන්න බෑනේ. ඔව් ඒ නිසා අපේ ගෞරවය, අපේ ආදරය නිරන්තරයෙන්ම ඔබ වැනි කලා ශිල්පීන්ට හිමි වෙනවා. ලංකාවේ කලාව කියලා අපිට තාමත් දෙයක් පේන්න තියෙනවා නම් ඒ ඔබ ඔබේ පරපුර කපුරුපු දේවල් තමයි. ඒ නිසා බොහොම ස්තුතියි මේ රාත්‍රියේ අපිත් එක්ක එකතු වුණාට. රුක්ෂානා, ඔයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොරෝනාව සංගතය වුණා එංගම? බලාපොරොත්තු ඊළඟ රැල්ල එන්න කලින්. ඊළඟ රැල්ල එන්න කලින් ගුරුපත්වීමක් ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. මම කොච්චර අහිංසක බලාපොරොත්තු තියෙන ගුරුපත්වීම ලැබෙනකන් ඉන්නේ මම. හරි තව කියන්නකෝ තව. ඉතින් අවුරුදු දැන් දෙකක් විතර හිටියා තාම නැහැ. ඉතින් ප්‍රශ්නත් එක්ක වෙන්නත් පහුවේ නේ තමයි ලොකුම බලාපොරොත්තු. දැන් ගුරුවරයෙක් වුණ ගුරුපත්වීම ආවා කියන්නකෝ. දැන් ඔය කොණ්ඩ ඔහොම තියාගෙන ගිහින් උගන්නන්න පුළුවන්. බෑ. ඊට පස්සේ වෙනස් වෙනවා. ඇත්තට මොනවද බලාපොරොත්තු වෙනාගේ? ඒකයි ඉතින් දැන් චුට්ට චුට්ට ටෙලි නාට්‍ය කීපයක් පටන් ගත්තායේ. ඉතින් දෙයියන්ගේ පිහිටෙන් අපේ දායකත්වය අනිවාර්යෙන් වෙන 100%ක් මේ ප්‍රශ්නේ තුරන් කරන්න. ඉතින් අපේ දායකත්වයේ ඇතුව ඉක්මනට මොකද කලාව වගේ දෙයක් කරන්න අමාරුයි මේ පරිසරයත් එක්ක. ඉක්මනට මුදවා ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් මේ කලාවෙන් තව ටිකක් ඉස්සරහට යන්න. හොමි ස්තුතියි. අනුෂයි. ඔයාගෙන ප්‍රශ්න තව තියෙනවා 20ක් විතර අහන්න. මුත අහන්න වෙන්නේ එක ප්‍රශ්නයයි. අවසෙලන්තේ දැන් ඉන්නවා ටෙස්ට් රෑන්කින් වල එක. වන් ඩේස් වලත් එක. මම දැන් T20 ල 3 විතර ඉන්නවා. ලංකාව ඉන්නේ ගොඩක් යට. ඔයාට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන් වසර 15ක් තිස්සේ ලංකාවේ පුහුණු කරුවෙක් හැටියට ඉඳලා තාමත් හොඳ ප්‍රේක්ෂකයෙක් හැටියට මැච් බලන කෙනෙක් හැටියට අද උදේත් ගිහිල්ලා බැට්ස්මන් කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කරලා බෝලිං හදලා අර කින ගැරේජ් එකේ වැඩ කරලා මේ තාම ක්‍රිකට් වලට ආදරේ නිසා ඔබ මෙහෙම කරන්න මොකද්ද කියන්න තියෙන්නේ? ඇයි අපිට මෙහෙම වුනේ? මොකද්ද අපි කරන්න ඕනේ? හෝ අපි ඇත්තටම දැන අපි 2015 වෙනකොට අපි හිටියා ටෙස්ට් වල සකන් බණ්ඩේ වල T20 වල නම්බර් 1 කුලේ වල නම්බර් 1 බෝල රංගනේ ටෙස්ට් වල නම්බර් 1 අපි එතන ඉඳන් දැක්ක පසු දැස්ම. හැබැයි අපි ක්‍රිකට් එක උඩට ගේනවා නම් අපේ ස්කූල් ස්ට්‍රක්චර් එක ක්ලබ් ස්ට්‍රක්චර් එක වෙනස් මුලින්ම පටන් ගන්න වෙනස් කරන්න ඕනේ. අපි මම වැඩ කරනකොට මම දැක්කා දැන අපි මේක කුවි එලියක හරි වලක්. ඒ කියන්නේ ක්‍රිකට් එක ඇතුලේ
ක්‍රිකට් එකට තියෙන පහසුකම් නැත්තම් ජාතික කණ්ඩායමට තාම අවශ්‍ය දේවල් ටික ඒක ඇතුලේ නැත්තම් ඔය කවුරු මොනවා කිව්වත් ඉන්ඩෝ එකක් නැහැ ස්විම් පූල් එකක් නැහැ ඉතින් මේක තමයි සත්‍ය ඉතින් එක කාලයකට දක්ෂ ක්‍රීඩකයෝ එනකොට අපි ටිකක් උඩට යනවා ඒගොල්ලෝ නැති වෙනකොට අපව පියට යනවා මේක නොකඩවා එන්න නම් අපි අඩිතාලම දා යුතුයි ඉතින් අපි ඉන්නකොට අපි යන්තම් ඒක වැහුවා වැඩ කරලා කාලය ක්‍රිකට් එකටම යොදලා යොදලා වැහුවා ඊළඟට අනිත් අයට ඒක වහගන්න බෑ දැන් අපි වැටිලා මම දරංජ සෙප්තැම්බර් මැද විතර එනකොට ඕස්ට්‍රේලියාවට යනවා පොඩ්ඩක් පුහුණු කෝච් කරන්න ඒක හිතාගත්තා මට ඒ ඇමරිකාවටත් එන්න ආරාධනාවක් තියෙනවා ඒ දෙකෙන් එකක මේකට මුලින් අසං කළා දැන් මේකට යනවා සෙප්තැම්බර් මාසේ යනවා අතරම දිල්ෂාන් තිලකරත්නගේ දිල් මාමස් සනත් ජයසූරියත් ඒ වගේම උපුල් තරංගත් යනවා මේ විතරක් නෙමෙයි මේකේ තියෙන බැරෑරුම්කම මම දැක්කා ටීවී එකේ ඇන්ජලෝ මැතිව්ස් රිටයර් වෙන්නේ යනවා මට සැකයක් තියෙනවා අනිත් ළමයින්ුත් එහෙම වෙයි කියලා ඔය ළමෙක්ව අදන්න දනංජය ඇත්තටම පුදුම කාලයක් යනවා ළමෙක්ව ඔතෙන්ට ගේන්න ඒ ළමෙක් රිටයර් වෙන්න යන්නේ එක කියන්නේ කතා බලකින් තරහ වෙන එක ඒ ළමයි රිටයර් වෙනවා දැන් මට ඊයේ තිසර පෙරත් එක්ක මම ප්‍රැක්ටිස් කළා එයාට ඕනේ කිව්වා මං ගිහලා තිසරත් එක්ක වැඩ කරාම තිසර කියනවා මේ මම මේකෙන් අයින් වුණාම මං එන අවුරුද්දට ෆ්‍රැන්චයිස් පහක් අස්සම් කළා කියලා ඒ කියන්නේ ඒ ළමයට කිසිම ප්‍රශ්නයක් නැහැ සල්ලි වල ඉස්සර නම් අපි ජාතික කණ්ඩායමේ නැත්ත අපිට ප්‍රශ්නයක් දැන් මේ එළිය තියෙන ක්‍රිකට් එක සල්ලි තියෙන ඉන්න මේ ළමයින්ට බෑ මේ විදිහට සලක ළමේ කියනකොට ළමයාව ඇයි යන්නේ ගෙනල්ලා තිසර 2014 යන්නේ ඇදුවා මම ජනාධිපතිතුමාට එවකට හිටපු පණිවිඩයක් කොහොමෙන් හරි අරලා ඒක නවත්ත ගත්තා මේ පාර කවුරුත් නවත්තන්නේ නැහැ එහෙම යනකොට අර අපිට නැහැනේ අපිට ගොඩාක් ක්‍රීඩකයෝ රිප්ලේස්මන්ට්ස් වලට ඉන්න එක්කෙනා රකගෙන ඉස්සරහා ගමන යන ගමන් අනිත් අය හදන්න ඕනේ. ඉතින් මේ එක්කෙනෙක් නැති වෙනවා කියන්නේ දනංජේ මාර විශාල පාඩුවක්. අපි ලේසියට ගන්න පුළුවන්. හැබැයි අපිගේ තියෙන පොඩි මේ පොඩි උඩඟුකම මේ අපි මිනිස්සු අතර අපිට ගහපු ක්‍රීඩකයෝ එක පුටුවකට ඇවිල්ලා මේක විසඳන්න බැරුව අපිට මේ ක්‍රිකට් එක උඩට ගේන්න බෑ. මං ගත්තොත් පාස් ක්‍රීඩකයෝ බලනකොට එක එක තැන්වල. ඉතින් ඒකෙන් අපිට වෙලා තියෙන්නේ අද අර වටුකුරුලට වෙච්ච වැඩේ. උඹ උස්සයි කියන අන්තිට උස්සන්නේ නැහැ වැද්දට අහු වෙලා අපි. ක්‍රිකට් අහු වෙලා ඉන්නේ දැන්. ඒවනම් මොනෝජය දැන් අපිවත් පටන් ගමු නේද? දැන් ඔක්කොම රිටයර් නම් මේ හතත් අද දවසම හඳ බෝලයක් එක්ක ඉඳලා අපි වෙලා තියෙන්නේ. තම ලෑස්ති මේ ක්‍රිකට් මැච් බලන්න. ගහන්න නෙවෙයි. අභ්‍යාසයි ක්‍රිකට් මැච් වලින් අපි දිනනවාට. ඒ වගේම අපි ආසයි හැමෝම කලාව තුලින් තමන්ගේ අලුත් මානයන් හොයාගෙන යනවට මේ හැම දෙයකටම කාලයක් තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා ඒ කාලය ඉක්මනින්ම උදා වෙන්න කියලා ලබන සිකුරාදා හමු වෙනකොට අපිට මීටත් වඩා සුබවාදී ප්‍රවෘත්ති අහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ රාත්‍රියේදී ඔබෙන් සමු ගන්නවා අපි ලබන සිකුරාදා හැමෝම සියලු දෙනාටම සුබ සතියක් සුබ රාත්‍රියක්
Lassen mir